නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ සාදු අපට ධර්මය කියා දීලා අපව පැවිදි කළ අපගේ පින්වත් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් අපගේ නායක ස්වාමින් වහන්සේත් පින්වත් ස්වාමින් වහන්සේලාගිනුත් අවසර සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදු සුවඳ වැඩසටහනේ උදෑසන උදේවරුවේ අපි ඉගෙන ගන්නේ තවත් භාවනාවක් ගැන. අපි පහුගිය වැඩසටහන් වල කතා කළා අනුස්සති භාවනා ගැන. බුද්ධානුස්සති, ධම්මානුස්සති, ඕ ඒ දෙක කතා කරේ. අද යෙදිලා තියෙන්නේ සංඝානුස්සතියයි. ඊට පස්සේ අපිට තියෙනවා ඉදිරියේදී ඉගෙන ගන්න සීලානුස්සතිය, ඊට පස්සේ ඡාගානුස්සතිය, දේවතානුස්සතිය, ඊට පස්සේ මරණානුස්සතිය, ආනාපාන සති, කායගත සති, ූපසමානුස්සතිය ආදී 10ක් භාවනා 10ක්. ඒතර මේ හැම දෙයක්ම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් තමන්ගේ හද මඩලේ තමන්ගේ චිත්ත සන්තානේ පුරුදු පුහුණු කරගත යුතු දේවල්. සාන්ත ජීවිතයක් ගත කරන්නට කැමැති ශෝකේ දුක තැවුල ගලාගෙන ඉද්දි, බය ත්‍රාසය ගලාගෙන ඉද්දි, ඒ හැම දෙයක් ඉදිරියේදීම ශෝකේ තමන්ගේ ජීවිතයෙන් බැහැර කරලා, ත්‍රාසයේ බය තමන්ගේ ජීවිතයෙන් බැහැර කරලා, සාන්ත සිතක් ඇතිව වාසය කරන්නට කැමැති ඇත්තෝ මොකක්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කියා දීපු මේ දහම පුරුදු කරගන්නට ඕනේ. එහෙනම් ධර්මයෙන් තමයි අපිට සාන්තිය උදා වෙන්නේ. අපේ හිතේ තියෙන සාන්තිය නැති කරලා දාන්නේ අසාන්තිය විසින් නේද? ඒතර අපේ හිතේ සාන්තිය නැති කරන දේ තමයි අපේ හිතේම පැලපදියම් වෙච්ච දේවල්. අපේ හිත ඇතුලේ පැලපදියම් වෙලා තියෙන දේ කුමක්ද? ඒ තමයි අපේ හිතේ තියෙන බහුල වශයෙන් රාගය, ගැටෙන ස්වභාවය, ද්වේෂය, ඊළඟට මෝහය. කෙනෙකුගේ හිතක කෙනෙකුට දැඩිව බලපාන්න පුළුවන් කුමක්ද? රාග ස්වභාවය. බහුල වශයෙන් රාගී හිතේ තියෙනවා නම් රාග විතර්කයට බහුලයි. සිත නැඹුරු වෙලා තියෙන ඊ දෙසට. එහෙනම් කතා කරන දේත් මොකද වෙන්නේ? ඊ දෙසට නැඹුරු වෙන්නට පුළුවන්. ඒතර අපි යාට කියන කවුරු කියලාද? රාග
චරිතයක් කියලා. එතන මේ රාග චරිතයේ චරිතයක් තියෙන කිනාගේ ජීවිතයේ ලක්ෂණය තමයි සැප විඳීමට කැමැති බව. එහෙනම් යාට අවබෝධ කරගන්න තියෙන්නේ මොකක්ද? සැප විඳීමමයි. මොකක්ද යාට අවබෝධ කරගන්න තියෙන දේ? සැප විඳීමමයි. පිරිසිඳ දකින්නට තියෙන. එතකොට රාග චරිතයෙන් යුක්ත කෙනා සීලය ආරක්ෂා කරන් දැඩි විහිසක් අරගෙන සීලය ආරක්ෂා කරන්ට උන. සීලෙන් කරන දෙයක් තමයි කාමසුකල්ලිකානු යෝගින් යව වෙන් කරන එක. සීලෙන් කුමක්ද වෙන්නේ? කාමසුකල්ලිකානු යෝගින් වෙන් කරනු. දම්සක් පැවතුම් සූත්‍රයේ කාමසුකල්ලිකානු යෝගය ගැන කියා දෙනවද නැද්ද? ඒක භික්ෂුවක් විසින් කුමක් කළ යුතුයි කියලාද කියන්නේ? අත්හල යුතුයි කියලා. අත්හල යුතුයි කියලා. දැන් ඕගොල්ලෝ සමාදන් වුණේ මොකක්ද? පන්සිල්ද අටසිල්ද? ආ. දැන් බ්‍රහ්මචාරී වුණාම, විකාලේ ආහාර ගන්න නැති වුණාම, නැටුම් ගැයුම් වාදන ආදීදී වෙන් වුණාම ඒක සීලයක් නෙමේද? ආ. එතකොට ඒවා අනිත් පැත්ත කාමයට නෙමේ දයති නැටනවා, ගයනවා, සින්දු කියනවා කියන එක, කකා බිබීම ඉන්නවා කියන එක මොනවට දයිති? කාමයට. දැන් ඔබ සිල්පදයක් සමාදන් වුණාද නැද්ද? දැන් 12න් පස්සේ ආහාර ගන්න පුළුවන්ද? බැ. ටීවී බලන්න පුළුවන්ද? නටන්න පුළුවන්ද? අපුඩි ගහන්න පුළුවන්ද? බැ. සංවර වුණා. එන ඔබ වෙන් වුණේ මොකෙන්ද? ආන්. එහෙනම් තෘෂ්ණාවට පහරක් නෙමේ දෙල්ල වෙන්නේ. රාග චරිතයගේ ඒ රාගයට පහරක් වැටක්. දැක්ක නේද? එතකොට මේ ආකාරයෙන් ඒ ශ්‍රාවකයව ක්‍රමානුකූල මොකද කරන්නේ? ධර්මයට ගන්න. එයාට ඒ ඔස්සේ තමයි තමන්ගේ ධර්මාර්ගය දියුණු කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි සමහර කෙනෙක් ඉන්න මට අසාධාරණේ පින්නන්න බෑ. අසාධාරණේ දකින්න තැන මොකද්ද වෙන්නේ? මට ගොඩක් කේන්ති යනවා කියනවා. මට කතා නොකර ඉන්න බෑ. ඒතර එවන් ස්වභාවයෙන් යුක්ත කෙනා ආයතනයක හිටියත්, gedara හිටියත්, පාරේ ගියත්, කොතෙන්ට ගියත් එයාට සැනසීම නෑ. එයාට මොනවද නැත්තේ? සැනසීම නෑ. එතකොට එයාගේ ද්වේෂය ලෝකෙට ඉදිරිපත් කරන ලස්සන රටාවක් එක. ඒක එයා සාධාරණීකරණය කරලා ඉදිරිපත් වෙන නිසාම එයා මොකද වෙන්නේ? ඒකට ග්‍රහණය වෙලා ඉන්නවා. එහෙනම් එයාගේ අකමැත්ත තියෙන්නේ මොකක් එක්කද? එයාගේ තියෙන්නේ දුක් විඳීමත් එක්ක බලවත් ගැටීම තියෙන. එයා අකමැති දෙයක් දකිද්දීයට සැපද දුකද උපදින්නේ? දුකක්. ඒ දුක ආපු ගමන් වෙන්නේ මොකද? ආවේගයටපත් වෙනවා. මොකද වෙන්නේ? හිත ආවේගයටපත් වෙනවා. වචන සැරට යනවා. රණ්ඩු අල්ලන්න යනවා. කයෙන් කරන දේ දැඩි වෙනවා. සිතින් සිතනදී යාට කිසි කෙනෙක් පෙන්වන්න බෑ. ගෙදර දොරේ වැඩපළේ පාරේ ඉන්න මිනිස්සු පොලිසියෙද කිසි කෙනෙක් පෙන්වන්න බෑ. ඇයි ඒ? යා සාධාරණීද අසාධාරණී දකිද්දී කේන්ති යන කෙනෙක් කියන්නේ පටිගය අධික කෙනෙක්. ද්වේෂය අධික කෙනෙක් ක්‍රෝධ චරිතයක්. ක්‍රෝධ බහුල බව තියෙනවන එකට කිරීම පලි ගැනීම ආදී ධර්මතා සියල්ල එතන තියෙනවා. ඔන්න බාන්න අකුසලි. දැන් බාන්න මට අසාධාරණේ පෙන්වන්න බෑ කියන කෙනා ට මොකද්ද වෙලා තියෙන්නේ? එයා හිතුවේ ඒක සාධාරණ කුසලයක් කියලා. නෑ. එහෙම නෙමෙයි. එතන තියෙන්නේ කුසලයේ මෙයයි අකුසලයේ මෙයයි කියලා අඳුරගන්න බැරිකම. එහෙනම් මොකද්ද තියෙන්නේ? මෝහේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? මෝහේ තියෙනවා. එහෙනම් මෙයාට සප්පාය නොවන දේ තමයි දුක් විඳීම. මොකද්ද? දුක් විඳීම. මෙයා හදා ගන්න ඕනේ පරිසරය මොකක්ද? අර ගැටීම් බහුල නොවන පරිසරයක් හදා ගන්න ඕනේ. ගැටීම් බහුල පරිසරය ආපු ගමන් මොකද වෙන්නේ? මෙයා ඇවිස්සෙන. එහෙනම් දුක් විඳීම මෙයා හොඳට අවබෝධ කර ගන්න ඕනේ.
ඒ දුක් විඳීම ආවහම තමන්ට හිත කය වචනේ ක්‍රියාත්මක වෙන විදිහ හොඳට අඳුන ගන්න ඕනේ. අඳුනගෙන මේ හිතේකින් ගලවන්න ඕනේ. මෝහ චරිතය කියලා කියන්නේ කවුද? දැන් මෝහේ බහුල වෙන්නේ මෝහේ අවිද්‍යාව තියෙන කුමක් තුලද? සැපත් නොවන දුකක් නොවන උපේක්ෂා විදීම තුල. සැපයි දුකයි අනිත් එක මොකද්ද? සැප දුක නැත්තම් ඒක තමයි උපේක්ෂා. ඔච්චරණී තියෙන්නේ. මැරෙනකන් ඔච්චරයි. ඔච්චර තමයි අපිට තියෙන්නේ. එතකොට මෙන්න මේ විඳීම් තුන තමයි කෙනෙකුට ඉක්මවා යන්නට තියෙන්නේ. මෙන්න මේ සැප විඳීම ජීවිතයේ තියෙන, ඊට පස්සේ දුක, ඊට පස්සේ උපේක්ෂාව. විඳීම් කීයද? තුන. ඔන්න ඔය විඳීම් තින තේරුම් නොගන්නකමම අවිද්‍යාවයි. ඔය විඳීම් තුන හොඳට තේරුම් ගන්නවා නම් මුලින් හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුර වෙලා යනවා. මෙන්න මේ ලෝකේ සැපකින් යුක්ත, දුක තියෙන, උපේක්ෂා විදීමෙන් යුක්ත මේ ලෝකේ දිහා බලන ක්‍රමය වෙනස් කරගත්ත පිරිසක් තමයි කවුද? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියන්නේ. ඒතර මේ ලෝකයේ වැදගත්ම දෙයක් තමයි මිනිස්සයාට ඔන්න සතුට වෙන දේවල් එනවා, දුක් වෙන දේවලුත් එනවා. කැමති දේවල් දකිනවා, ඊළඟ පාර අකමැති දේවල් දකිනවා. මිහිරි දේවල් ඇහෙනවා, අමිහිරි දේත් ඇහෙනවා. කැමති සුවඳක් දැනෙනවා, අකමැති ගඳක් දැනෙනවා. නේද? ඒ වගේම තමයි කැමති රසක් තියෙනවා, අකමැති රසක් තියෙනවා. කැමති පහසක් තියෙනවා, ඔව් අකමැති පහසක් තියෙනවා. කැමැති අරමුණුත් තියෙනවා, අකමැති අරමුණුත් තියෙනවා. ඔయిత වැඩි මේ ආයතන වලට ලැබෙන්න දෙයක් තියෙනවද? නැහැ. අපි මේ ලෝකේ හිටියත් නැතත්, ඉපදිල හිටියත් නැතත්, ඕව ලෝකේ තියෙයිද නැද්ද? තියෙනවද නැද්ද? එහෙනම් මේ ලෝකේ ඔවා තියෙනවා. ඉපදිච්ච අපි මොකද දැන් කරන්න යන්නේ? ලෝකේ තියෙන දේත් එක්ක හැප්පෙන්න යනවා. මේව වෙනස් කරන්න පුළුවන්ද? බැ. ඒකම අපේ මොකක්ද? අවිද්‍යා ධාතු. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේදී මොකක් කළ යුතුයිද? අවබෝධ කළ යුතුයි. දැන් එහෙමනම් මේ සංඝානුස්සතිය වඩද්දී අපි සංඝයා අඳුනගත යුතුයිද නැද්ද? අඳුනගත යුතුයි. අඳුනගත යුතුයි. හිත පිරිසිදු වෙන ආකාරය. දැන් මේ සංඝානුස්සති භාවනාව කරන්න කැමති කෙනත් දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. ඒ භාවනාවට යෝග්‍ය වෙන විදිහට පරිසරය හදාගන්න. මොනවද කරන්න ඕනි? සංඝානුස්සතිය වැඩෙන විදිහට පරිසරය හදාගන්න ඕනි. එතකොට මේ සංඝානුස්සතිය වැඩෙන විදිහට පරිසරය හදාගන්නවා කියලා කියන්නේ පින්වතුනි, දැන් ගිහි කෙනෙකුට පැවිද්දෙකුට වඩා වැඩ රාජකාරි බහුලයිද නැද්ද? බහුලයි. බණ භාවනා කරන්න ඕනේ, සිල් ගන්න ඕනේ, ධර්මයේ හැසිරෙන්න ඕනේ, වෙනදට වඩා පොත්පත් කියවන්න ඕනේ, වෙනදට වඩා බෝධි පූජා තියන්න ඕනේ කියලා විශ්‍රාම ගන්නකම් බලන් ඉන්න. ඕද නැද්ද? ආ. ව්‍යාපාර කටයුතු විවිධ දේ දුවා දරුවන්ට බාර දීලා ඉඩ කඩන් ඔක්කොමත් ලියා දීලා විවේකී ගන්නවා.
ඔන්න හිතට හරි සැහැල්ලුයි. පළවෙනි දවසේ වැඩට නොගින් ඔක්කොමත් එක්ක දැන් වෙන් වෙලා ඉන්නෝනේ. දවස ගියා, දෙවෙනි දවස ගියා, තුන්වෙනි දවස ගියා. සුමානෙයි දැන් ඉන්න බෑ. ඇයි ඒ? වැඩ නැතුව. මොනව නැතුවද ඉන්න බැරි? වැඩ නැතුව. ඇයි ඒ? අවුරුදු 60ක් ඉස්කෝලේ යන කාලේ ඉඳගෙනම මේ දක්වා මොකද කළේ? වැඩ කළා. එන හිත හුරු කළේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක ඉන්න. දැන් එයාට එකපාරේව නවත්වුවට පස්සේ මොකද වෙන්නේ? ඉන්නම බෑ. පාර්ට් ටයිම් ජොබ් එකක් හරි හොයනවා. උදැල්ලක් අරගෙන මොකද කරන්නේ? මල් පාත්ති හරි මඤ්ඤොක්ක ටිකක් හරි ගෙදර හිටවනවා. මුණුබුරු මිනිබිරියොත් එක ගත කරන කාලේ වැඩි කරනවා. උපදේශන සේවා හරි ක්‍රියාත්මක කරන වෙන්නේ නැද්ද? අරමුණකම පැටළුණා. කොමකද පැටළුනේ? අරමුණකම. එහෙනම් පින්නොතුනි, මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිත හදාගන්න. දැන් ඔබ ගිහි ගෙදර ඉන්න, ඔබ රැකී ආරක්ෂා කරනවා, පාසල් යන විවිධ අය ඇති මේ හැමදිනම. මේ කාලය අතරතුරින් Tamante භාවනාව කරන්න සුදුසු කාලෙ වෙන් කරන්න. කෙනෙකුට උදේ වරුවේ ඔක්කොම රැකී ආරක්ෂාවලට ගිය වෙලාව, එහෙම නැත්නම් උදේ නැගිට්ටට පස්සේ මූණකට හොදගෙන සමහර කෙනෙක් 3ට හැරෙනවා, 4ට හැරෙනවා. ඒ පැයක කාල සීමා වෙන්න පුළුවන්. ඊට පස්සේ උයන්න පිහන්න ගෙදර කටයුතු එක දිගට නේද? ඒ නිසා යා කාලේ හොයා ගන්න ඕනේ. ඊට පස්සේ එහෙම නැත්නම් සවස් කාලේ වැඩ කටයුතු ඔක්කොම කරලා, ඒ කටයුතු ඔක්කොම කෑම මේසෙත් ඇරලා ඔක්කොමත් කරලා ඔක්කොම නේද? එහෙම කරලා මොකද කරන්න ඕනේ? විවේකයක් හොයා ගන්න. වැඩ කටයුත්තේ පාසල් ළමයි ඉස්කෝලේ යවන්නේ ඒ තියෙන වෙලාවේ භාවනා කරන්න හොයන්න යන්නේ එපා. එතකොට මොකද වෙන්නේ? ගැටීම් බහුලයි. දරුවොත් එක්කත් ගැටෙනවා. ඇයි ඒ? ඉවරයක් නැහැ මේ සුමේ කියලා. ඔව්ද නැද්ද? ඒක ඒගොල්ලන්ගේ දෙයක් නෙමෙයි. අපි ප්‍රඥාව මෙහෙව ගත්තේ නැහැ. තමන්ගේ සුදුසු කාලේ හොඳට හොයාගන්න. එතකොට මේ කාය චිත්ත විවේකේ හොඳට හදාගන්න ඕනේ. අපි විවේකේ භාවනාව පුරුදු කරගන්න. එහෙම කරගෙන අපි පහනක් මලක් තියලා තමන් නිදහස් තැනක පොඩ්ඩක් වාඩි වෙලා, තමන්ට වැඩි වෙලාවක් පහසුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව හොඳට තෝරගන්න. ඒක තමන් වාඩි වෙලා ඉඳලම තමයි හොයාගන්න තියෙන්නේ. ඊට පස්සේ චුට්ටක් බුදුන් වැඳලා නේද? කැමැතිනම් පිරිත් චුට්ටක් හොඳ සිහියෙන් කියන්න. ඒකත් එකඟකමට බලපානෝ. ආන් ඊට පස්සේ මේ සංඝානුස්සතිය වඩන්ට උන. මේ සංඝානුස්සතිය හොඳට වැඩුවොත් පින්නතුනි ආනිසංස බොහොමයක් තිබෙන. දැන් ඔබට සංඝානුස්සතිය සම්බන්ධ පුංචි පත්‍රිකාවක් ලැබිලා තියෙනවා. මේකෙත් ආනිසංස තියෙනවා. ඊට අදාළව නැතිව වැඩිපුර ආනිසංස තියෙනවනේ. ඒව ටික ලියා ගන්න. කොලේක සටහන් කර. නැත්නම් මතක තියෙන අය මතක තියාගත්තත් කමක් නැහැ. සංඝානුස්සතිය වඩන කෙනා පින්වතුනි මෙන්න මේ ආනිසංසව කැමති වෙන්න ඕනේ. අකමැති නම් කරන්න එපා. මොනවද? ඕ මේ ආනිසංස වලට කැමති කෙනා මොකද කරන්න ඕනේ? සංඝානුස්සතිය වඩන්න. අකමැති නම් වඩන්න එපා. තේරෙනේද? එකක්. මේ සංඝානුස්සතිය හොඳින් වඩන කෙනාගේ හිත රාගින් සිත යටපත් නොකරයි. මොකද වෙන්නේ? සංඝයා ගැන හිතද්දී, සංඝයා කියන්නේ කවුද අපි සිහිපත් කරන්නේ? රහතන් වහන්සේලානේ. කවුද අපි සිහිපත් කරන්නේ? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා මේ පිළිකුල් ශරීරය කෙරෙහි තියෙන ඇල්ම මොකද කරලා තියෙන්නේ? ප්‍රහීන කරලා ඉන්න පිරිසක්. සාන්ත බවටපත් වෙච්ච පිරිසක්. අපි රාගින් බැටකන පිරිසක්. ඒ විරාගී මුනිවරුන් සිහිපත් කරන ඔන්න පළවෙනි ආනිසංසය. මම මේ ආනිසංස කියලා ඊට පස්සේ ඔබට කරුණු ටිකක් කියා දෙනවා. රාගින් සිත මොකද්ද යටපත් කරන්නේ නැහැ. සංඝානුස්සතිය වඩන කෙනා තවත් කැමති වෙන්න ඕන දෙයක් තමයි ද්වේෂයෙන් යාගේ හිත යටපත් කරන්නේ නැහැ.
ඊළඟක තමයි මෝහින් සිත පිරිසිදු කරනු. රාගීන් දවේශීන් මෝහින් මොකද වෙන්නේ සිත පිරිසිදු කරනු. ඒවගේම තමයි ඒ සංඝානු සිති වඩන කෙනාගේ සිත සංඝයා ඇරඹ රිජු බවට පත්වෙන. ඉන් අදහස් කරන්න මොකද වෙන්නේ යාගේ පැහැදීම තිවුර බවට පත්වෙන. මොකක්ද වෙන්නේ තිවුර බවට පත්වෙන. ඒ වගේම තමයි මේ සංඝානුස්ති හොඳට වඩන කෙනාට සංඝානුස්ති හොඳට හිත පිහිටියම නීවරණ බැහැර වෙලා ධානාංග ඉක්මනට පහළ වෙනවා. ඔන්න සංඝානුස්ති ආනිසංස. ඒතර නීවරණ යටපත් වෙලා ධාන පහළ වෙනවා කියන්නේ මොකද්ද? පළවෙනි ධානය ආදී ධර්මතා පහළ වෙනවා. ඊට පස්සේ මෙයාට මේ සංඝයා ගැන තීව්‍රව මොකද වෙන්නේ? ගෞරවය පිහිටන්න ගන්න. ගෞරවය ඊට පස්සේ අර හරසර දක්වනවා කියන්නේ යටහත් පහත්කම දක්වනවා කියනව නේද? මේවා පිහිටනවා. ස්වාන්නාසල දකිද්දී සිගරට් එක උර උර කලිසං සාකු වල අත දාගෙන නේ විසිල් ගගහ හයියෙන් හිනාවෙවි හිම කතා කරනවද? ඒවා මුකුත් නැති වෙනවා. ඊටාම විනීත ස්වභාවය යුක්ත කෙනෙක් බිහි වෙන්න ගන්න. මේ බාහන සංඝානුසතිය නිසංස. ඒ වගේම තමයි මෙයාගේ ශ්‍රද්ධාව විපුල බවට පත් වෙන. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඉන්දියෙන් මොකද වෙන්නේ? වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සිතේ ප්‍රීති ප්‍රමෝදය බහුලව වාසය කරනවා. මෙයා අපි කියන්නේ දුකෙන් මූණ ඉල්ලගෙන 17 කල්පනා කර කර ඉන්නවා කියන එකද කියන්නේ? නෑ. කොහොමද ඉන්නේ? ප්‍රීති ප්‍රමුදිත බව පිහිටනෝ. ඇයි ඒව නැති කළ දාන්නේ? හිතේ තියෙන චිත්ත පීඩාදී දේන්නේ. සංඝානුස්සතිය වඩන කෙනාට ඒව බැහැර කරනවා. සංඝයා මේවට මේවෙන් දුක් විඳපු නැති පිරිසක් නේ. මෙව ප්‍රශ්නද නේ? ආන්න ප්‍රීති ප්‍රමුදිත බව පිහිටනෝ. ඒ වගේම තමයි සංඝානුස්සතිය වඩන කෙනාට මොකද වෙන්නේ? බය තැති ගැනීම දරා ගැනීමට පුළුවන් වෙන. මොනවද පුළුවන් වෙන්නේ? බය තැති ගැනීම දරා ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි දුක් විඳ දරා ගැනීමට පුළුවන් වෙනවා. මොනවද වෙන්නේ? දුක් පීඩා දරා ගැනීමට පුළුවන් කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි යාට සංඝයාගේ ඇසුර කියන දේ යාගේ ජීවිතේ මොකක්ද? මාණික්කයක් වගේ. මාණික්කයක් දකිද්දි මොකද වෙන්නේ හැම වෙලෙම? සතුටක්ද දුකක්ද? ඒ වගේ එයාගේ හිත සංඝයාගේ ඇසුරට පෙළඹෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් එයාට සංඝානුස්සතිය කියන්නේ සංඝයා ගැන අර ගෞරවී ආදී දේ තුල සිහිය පිහිටිය නිසා එයාගේ ජීවිතය, එයාගේ ශරීරය කොයි වගේද? එයා හිටගෙන හිටියත්, බිත්තියකට හේතු වෙලා හිටියත්, ගහකට හේතු වෙලා හිටියත්, මේ මැද හිටියත්, වැඩපලේ හිටියත්, පාසලේ හිටියත්, ගෙදරේ හිටියත්, බස් හෝල් ටිකේ හිටියත්, කොතන හිටියත් යාට දැනෙන්නේ කොහොමද? හරියට යාගේ හිත සංඝයා ගැන වඩන නිසා, සංඝානුස්සති වඩන නිසා යාට දැනෙනවා සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද නන්ද, රාහුල, කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි, ඒ කීන ශ්‍රාවක මහා සංඝයා මෙහිම එකට එකතු වෙනවනේ පෝය කරන්න. ඒ ප්‍රදේශෙම ඉන්න සංඝයා රැස් වෙනවා. ඒකට කියන මොකද්ද? උපෝසතා ගාරි. සංඝයා රැස් වුන උපෝසතා ගාරයක් වගේ එයා හැම මොහොතකම කොතැනක හිටියත්. ඇයි? සංඝ ගෞරවේ පිහිටලා තියෙන නිසා. ඒ වගේම තමයි සංඝ ගුණ අධිගමයට එයාගේ හිත නැමෙනවා. ඒ කියන්නේ සංඝයා වහන්සේගේ පැවැත්මක් වේද, ගුණයක් වේද, එයාට සංඝයා ගැන තිවුර ගෞරවය තියෙන නිසා මොකද වෙන්නේ? එයාගේ ජීවිතයේත් හිත නැමෙනවා. මොකද්ද? ඒ වගේ ගුණවන්තකමක් ඇති කරගන්න, ඒ වගේ සංවරකමක් හදාගන්න, ඒ වගේ ලස්සනට කතා බහ කරන්න, ඒ විදිහේ ලස්සන වචන පාවිච්චි කරන්න, ජීවිතේ සාන්තකම ඇති කරගන්න, මහා කලබල පිරිසක් මැද්දේ නිහඬව ඉන්න,
එකටක කරන ලෝකයක් තුළ එකටක නොකරීන්ට ආංගී ගුණ සාක්ෂාත් කරන්න මොකද වෙන්නේ? එයාගේ හිත නැමෙන්න ගන්න. මේ මොකක විපාකයක්ද? සංඝානුස්සති. ඒ වගේම තමයි යාගේ ජීවිතයේ අවස්ථාවක් යෙදෙන්න පුරුදුවන් සිල්පද බිඳෙන විදිහේ දේවල්. එහෙම වෙන්න බැරිද? ඈ පුළුවන්. ආන් එතකොට යාට පේනවා මොකද්ද? සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුලාදී මහා සංඝරුවන ළඟ ළඟ ඉන්නවා වගේ. මාගේ හිත සංඝයා දකින්වවද්ද කියලා හිතෙනවා. හිතෙද්දි මොකද වෙන්නේ? එයා අර වරදින් වැළකිනවා. ඔබ මට අහන්න ලැබුණ කතාවක්. එක සිල් මෑණි කෙරි හොඳට භාවනා කරන අනුන්ගේ හිත කියවන්න පුළුවන්. ඉතින් එක පිරිසක් ඇවිල්ලා මේ මෑණිය බොහොම පිනුම තියෙන කෙනෙක් මේ මෑණියන්ට වන්දනා කරනවා. කරද්දී අතර හිටපු එක්කෙනෙකුට අර මෑණිය ගැන මොකද වෙන්නේ? නපුරු සිතක් ඉපදෙනවා, රාග සිතක්. අර මෑණිය අරය දිහා කෙලින්ම බැලුවා. හාමුදුගොල්ල පිරිසක කෙලින්ම බැලුවා. බල්ලා කියනවා, ඔබ වහන්සේ මං ගැන ওই විදිහට හිතන් දෙපා, ඔබ වහන්සේට පව් පිරේ කිව්වා. දාඩිය දාලා ගියා. මේ මෑත වාගේ. ඒතකොට කල්පනා කරලා බලන්න, අන්න එතකොට මොකද වෙන්නේ? අර ශික්ෂාපදයක් දැන් ඒ කෙනෙකුගේ හිතක ඇති වෙච්ච දෙන යම් කෙනෙකුට සංඝානුස්තිය වඩන කෙනෙකුට මොකද වෙන්නේ? ශික්ෂාපදයක් ඉක්මවීමට අවස්ථාවක් යෙදෙනවා වෙන්නට පුළුවන්. එයාට දෙනවා සංඝයා ඉන්නවා. මොකද වෙන්නේ? ඨග්ගාල වරදට පෙළඹෙන්නේ නැහැ. ඊළඟ එක තමයි එයා මේ සංඝානුස්තිය වඩන කෙනා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් නොවුනොත් එයා සුගතිය ගිහිල්ලා උපදිනවා. කොහෙද ගිහින් උපදින්නේ? සුගතිය ගිහිල්ලා උපදිනවා. පින්නතුනි, මේ තමයි සංඝානුස්සතිය. මොකක්ද සංඝානුස්සතියේ ආනිසංස? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච භික්ෂු භික්ෂුණී උපාස උපාසිකාවෝ පුරුදු කරගත යුතු දෙයක්. එහෙනම් අපේ සිත මේ යුගයේ වෙද්දී සංගුණ කෙරෙහිට වඩා සංගයාගේ මොනවද දකින්නේ? අගුණ දකිනවා. එහෙනම් මේ කාලයේ සංගුණ වඩන කෙනෙකුට තියෙන ලොකුම අභියෝගය තමයි මේ දේවල් වලින් සිත මොකද්ද වෙන් කරගන්නේ? මේ දෙයින් සිත වෙන් කරගන්න නම් කුමක්ද ඕනි? ප්‍රඥාව ඕනි. මොකක්ද ඕනි? ප්‍රඥාව ඕනි. පින්නතුනි, මම අද මේ සංඝයා ගැන කියා දෙද්දි, සංඝගුණ වඩන ක්‍රමයේ කියා දෙද්දි, දැන් අපි වඩන ක්‍රමයක් තියෙනනේ සුපටිපන්න භගවතු බුදුරයන ශ්‍රාවක සංඝයා සුපටිපන්න. ඊට පස්සේ උජුපටිපන්න. ඊට පස්සේ ඥායපටිපන්න. සාමිචිපටිපන්න කියලා අපි වඩනවනේ. දැන් ගොඩාක් අය මේ සංඝගුණ ගොඩක් දන්නවා. නමුත් අපි ඒවත් මොකද කරන්නේ? හොඳට තීරුම් බීරුම් කරගමු. ඉතින් මේ සංඝගුණයක් කියලා කිව්වම අපි කියන්නේ සංඝයාගේ මොකද්ද? ಗುಣ වඩන්නේ. මොකද්ද වඩන්නේ? ಗುಣ. මොනවද වඩන්නේ? ಗುಣ. අපි සංඝයා කියලා දකින්නේ කොහොමද? රූපේ හිස මුඩු කරලා ඉන්නවා, සිවුර පුරවලා ඉන්නවා. ඒ කවුද? වැරදි. එහෙම තමයි පෙනුම තියෙන. එහෙම පෙනුම තියෙන දේවදත්තල ඉන්න බැරිද? ඈ කෙස්ලොම් නියපොතු වලින් නෙමේ දකින්න තියෙන. මේ මොකක්ද කියන්නේ? සංඝානුස්සතිය කියවා. ගුණේ මොනවද මෙනෙහි කරන්නේ? ගුණයක්. එහෙනම් සිත පිරිසිදු වෙන්නේ මොනව මෙනෙහි කරලාද? ගුණේ මෙනෙහි කරලා. මොනව මෙනෙහි කරලාද? ගුණේ මෙනෙහි කරලා. එහෙනම් සංඝානුස්සතිය වඩන කෙනා මුලින් අඳුන ගන්න ඕනේ මොනවද මෙනෙහි කරන්න තියෙන්නේ කියලා. ගුණේද අගුණේද? ඈ ගුණේ. ගුණේ. ඇයි ඔබට අපි කියන්නේ අපි මුදුන් මල් කඩවන් කුල දෙටුවන් කියලා රජ කාලේ කියන්නේ?
ඒ සංඝයාගේ අපි සිහිපත් කරන්නේ මොකක්ද? ගුණයක් නම් අද ගොඩක් අය ස්වභාවයෙන්ම නැඹුරු වෙලා තියෙන්නේ මොනවා මෙනෙහි කරන්නද? අගුණ මෙනෙහි කරන්නට. ඒකට අපි මම මුලින්ම සිහිපත් කළා. එහෙනම් අපි සිහිපත් කරන්නේ කවුද? රහතන් වහන්සේලා අපි සරණ යන්නේ. කවුද? එතකොට කෙලිස් සහිතයි ඉන්න මේ ශික්ෂාපදවල හික්මනේ. ඒත් සංඝයාට අයිතිද නැද්ද? අයිති. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ සමහර දේ තියෙනවා, සමහර චරිතයකින් එයා වඳුන ගන්නයි උනේ. දැන් ඔන්න හොඳ උදාහරණයක් කියන්නම්. අපිට මේ සංගුණ වඩදි තියෙන පොඩි පොඩි බාධා. ඒක මහත්යෙක් මාත් එක ගමනක් යද්දි මම හිතන්නේ පැය 3ක 4ක ගමනක් ගියා. එද්දි පැය 3ක 4ක ගමනක් ගියා. පැය කීයද එතකොට? 6යි. ඔය පැය 6න් ਬਾහිරේ දැන් මෙයාලට එක එක පාර ධර්ම කතා කරන්න බෑනේ. එක එක ඒවත් කියනවා. ඒ අතර පැය 4ක 5කට වැඩි කොටසක් සංඝයාගේ අගුණ මාත් එක කතා කරා. මම ඉතින් කිව්වා අනේ මහත්තයෝ, ඔව්ව මමත් දන්නවා කිව්වා. මමත් දන්නවා කිව්වා. එතකොට මම් මහණුන්ට ආවේ ඔව්ව හින්ද නෙවෙයි කිව්වා. මම් මහණෙන්ට ආවේ රහතන් වහන්සේලා ගැන කල්පනා කරලා කිව්වා. ඔව්ව ගැන කල්පනා කරා නම් මම ඉන්නේත් නෑ. අපි පැවිදි වෙන්න ඉද්දිත් කී දෙනෙක් කිව්වද අසවලා මෙහෙමයි, අසවලා මෙහෙම, අම්මෝ මහණෙන්න නම් එපා, අපි දන්නේ නැද්ද කියලා අපිට කොච්චර කියලා තියෙනවද? අපි ඉතින් ඒ අය සරණ ගියේ නෑනි. අපි ඒ අය සරණ ගියේ මෙයාට කිව්වට තේරෙන්නේ නෑ. මට කියනවා හාමුදුරුවනේ මම මේ ටික කියන්නේ අපේ බෞද්ධයා මේ නුවණ තියෙන කෙනා සංගුණ වඩද්දි හරියට ඒක අඳුන ගන්න, නුවණ මෙහෙව ගන්න. සංගයා කියලා බයිද්දි ඔක්කොටම නේ බයින්නේ. එහෙම හොඳ සංගයා කියලා දන් දුන්නොත් මහත්ඵලයි මහනිසංසයි නා. සංගයා කියලා බැන්නොත් එහෙම නෙමේ කරන්න උනේ. වරද වරදේ වශයෙන් දැකීම කුසලයක්, වරදක් නෙවි. ඒකින් තරහ උපදව ගන්න හොඳ නෑ. අපි බැහැර කරන්න උනේ. ඒක කරන ක්‍රමයක් තියෙන. ඒකයි මම කියා දෙන්න යන්නේ. දැන් මෙයා කියන හාමුදුනේ අපේ ගෙදර බෝඩින් වෙලා හිටිය ටීචර් කෙනෙක්. හොඳ ළමෙක්, අපේ ගෙදරම කෙනෙක් වගේ. ගෙදර ගියත් ගෙදර ඉන්නේ අපේ අහපව ඉක්මනට එනවා ස්වාමීනාසේ. අපේ ගෙදරම ඉන්නේ මේ ගෑනු දරුවා. අපේ දුවලත් එක හරි එකතුයි ස්වාමීනාසේ. අපිටත් මේ ළමයා හරි ආදරේ. අපිටත් දැවුනේ හිමයි. අපි හරියේ හොඳට සැලකුවා. ස්වාමීනාසේ මෙහෙම හිටිය එකපාරක් නිවාඩු ගියා. ඊට පස්සේ එන්නේ නැතුව වගේ ගියා. බැලුවා මේ ළමයට පිළිකාවක්. අනේ ස්වාමීනාසේ අපි බලන්න ගියා ස්පීතාලේ ඇඳී වැටිලා හිටිය කෙට්ටුම කෙට්ටු ඉරට්ට වගේ ළමයෙක්. හරි පිනුම තිබුණ ළමයෙක් කිව්වා. ස්වාමීනාසේ අපිව දැක්ක ගමන් අඬන්න ගත්තා කිව්වා. පස්සේ මොකද වුනේ? මේ ළමයා නැති වුණා. නැති වුණාම අපි මල ගෙදරටත් ගියා. කටයුතු අවසන් වුණා. ඊට පස්සේ අපි 7 දවසි දානිට අරව මේව කටයුතු වලට අපි හි ගියා. ඉතින් ඒ ගෙදර ඒ පැත්තේ මොකද කරේ? ගෙදර අය පන්සලේ ඇහුවා මේ දානෙට මොනවද සූදානම් කරන්න ඕනේ කිව්වම ලිස්ට් එකක් දුන්නා. මොකද්ද දුන්නේ? ලිස්ට් එක දුන්නා. කෝල් කරාම කියනවලු දැන් මේ ගෙදර මිනිස්සු මෙයාට කියනවලු අඬන අනී බලන්න මේ හාමුදුරු කියපු දේවල් මොනවද? ගේන්න කිව්වලු කුකුල් මස් කිලෝ 6යි අරක්කු බෝතල් 2යි. පුළුවන් නම් මහත්තයා සිගරට් පැකට් ටිකකුත් ගේන්න කිව්වලු. මං කිව්වා මොකටද දන් දෙන්න ගිහ? මං කිව්වා දුන්නද? අපි ඉතින් හාමුදුරු ගිහින් දුන්නා කිව්වා. කවුද මෝඩ? ආන්. දැන් වඩන්න පුළුවන් ද සංගුණ? ඔන්න වැඩි. ඔව්ද නැද්ද? ඔය වගේ සිද්ධි ඕන තරම් නැද්ද? අහලා නැද්ද? අහලා තියෙනවා පින්වතුනි. නමුත් ඔය අතර නැද්ද ගුණවන්ත සිල්වන්ත පන්සලක වෙන්න පුළුවන් ආරණ්‍යක වේවා වාසය කරන සංඝයා නැද්ද? මේ ලෝකේ බබලවන ඉන්නවනේ. එහෙනම් සංඝගුණ වඩද්දි හරියට අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ කිනාට දැන් සංඝයා කියන්නේ හිමනේ මේ සරණ යන්න ඕනේ මෙහිමයි කියවට යන්නේ ඔළුවට. ඒකට මගේ වරද්දක්ද? එයාගේ ප්‍රඥාවේ නැතිකම වරද? එහෙනම් අපේ බෞද්ධ ගොඩාක් අය අතර එහෙම පිරිස් නැද්ද? ඉන්නවා. දැන් දේවදත්ත සංඝයා බිඳින්න තීරණය කරනවා.
බුදුරජාණන් වහන්සේකින් ඉල්ලනවා සංඝයාව පාලනය යාට දෙන්න කියලා රජවරු බොහෝ පිරිසක් මැද්දී බුදුරජාණන් වහන්සේ ඉදිරි දැන් සංඝයා රජවරු ඉන්නවනේ ඇමතිවරු ඉන්නවනම් භික්ෂු භික්ෂුණි ඉන්නවනම් ඒ මැද මෙයා ඉල්ලන්නේ ඇයි ඒ? එතකොට හිතුවා මේ පිරිස මැද්දී බුදුරජාණන් වහන්සේ මුකුත් නොකිය ඉඳීවි. ඇයි යාගේ ගානට නෑ හිතන්නේ? කිව්වා ස්වාමිනී මට සංඝයාව බාර දෙන්න දැන් ඔබ වහන්සේ වයෝ වෘද්ධයි හුදකලා වාසය කරන්න බණ භාවනාවෙන් කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වා දේවදත්ත ඔබට අදහස ඇති වෙන්න එපා. දෙවෙනි පාරත් කිව්වා තුන්වෙනි පාරත් ඉල්ලනවා. ඒලි බුදුරජාණන් කියන කුණු කෙල ගිලින ලාභ සත්කාර වලට බැඳිච්ච නුඹ වගේ කෙනෙකුට මම සංඝයාගේ පාලනය දෙන්නේ කිව්වා. බැඳ වෛරේ. රජවරු ඇමතිවරු මැද්දේ නේද මට මේක කිව්වේ. මෙයා හදන ලස්සන ප්ලෑන් එකක්. මොකද්ද හදන්නේ? එකක් තමයි පළවෙනි එක තමයි වෙජිටේරියන් ප්‍රශ්නේ කියන්නේ සංඝයා එළෝලුයි බතුයි ගත යුතුයි. බුදුරයන සිස්ස සංඝයා මැද්දිල්ලනෝ එලෝලුයි බතුයි අනිවාරෙන් ගත යුතුයි. ඊළඟ එක තමයි පාංශකූල සිවුරින්ම යැපිය යුතුයි. මිනිස්සු දෙන දෙයක් ගත්තොත් වරදක් කළා. එලෝලුයි බතුයි ගන්න ඕනේ හාල් මැස්සෙක් හරි ගත්තොත් වරදක් කළා. ඊළඟ එක තමයි කියනවා මේ ගස් යට මින්ට ඕනේ කාඹරයක කුටියකට එන්න බෑ. එහෙම කළොත් වරදක් කළා. දැන් ওই වගේ පහක් ඉදිරිපත් කරනවා. දැන් ධර්මයට ආපු නැති අය පහදුනේ කාටද? මම වේගවත් ගමනක් කියන්නේ නේ දේවදත්තට පහදුනා. 500ක් කඩලා ගත්තා. ඊට කලින් දැන් මෙයා සංඝයා බෙදන්න ප්ලෑන් කරනවනේ. ඊට කලින් බුදුරජාණන් සාරිපුත්තයන් වහන්සේට කියන මොකද්ද? සාරිපුත්තේනි දේවදත්ත කරන කියන දෙයක් වේද? ඒකින් බුදුරජාණන් වහන්සේ සංඝයා මනින්න එපා කියලා රජගහ නුවර ඉන්න පවුල් දැනුවත් කරන්න. ඒ කියන කරන දේවල් වලින් මනින්න ඕනි බුදුරජාන් වහන්සේ සංඝයා නොවේ කාවද? දේවදත්තවයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ එවිල කියන ස්වාමිනී එක මම කොහොමද කරන්නේ? දේවදත්ත අෂ්ඨ සමාපatti වඩන කාලේ 이르දි තියෙන කාලේ මම කිව්වා දැන් යා කෙලස් නැසලා නේ හිත එකඟ කරලා 이르දි තියෙනවා. කිව්වා මේ දේවදත්තයන් මේ ආකාරයි කියලා මහා වර්ණාවක් මම කරපු කෙනෙක්. ස්වාමිනී හිම වර්ණා කරපු කටින්ම මම කොහොමද යාගේ දෝෂი කියන්නේ කිව්වා. සාරිපුත්තනි ඔබ එදා දොස් කිවි තියෙන දේ අගී කලේ තියෙන දෙයක්ද නැතිද? ස්වාමිනී තියෙන දෙයක් කිව්වේ. හොඳයි සාරිපුත්තනි දැන් අද මම ඔබට කියන්න කියන්නේ තියෙන දෙයක්ද නැති දෙයක්ද? ස්වාමිනී තියෙන දෙයක්. එහෙනම් කියන්න කිව්වා. ඊට පස්සේ නේ කියන්නේ මිනිස්සු බේරුණා. මිනිස්සු මොකද උනේ? බේරුණා. මේවා දැනගෙන පිරිසක්ව නිന്ദා පහස කරන්නට මේවා කියන්නේ. අපේ හිත ආරක්ෂා කරගෙන මේ බණ භාවනාව සාන්තව පුරුදු කරගන්නට. තේරුණ නේද කියಾದෙනික? එහෙනම් අපි මේකට මොකද වෙන්න ඕනේ? දක්ෂ වෙන්න ඕනේ. අන්න ඒකයි ඔබට මම නිතර කිවි මොකද්ද? අපි රහතන් වහන්සේලයි සරණ ගියේ. නැත්තම් හොඳට ඉන්නවා. සමහර කෙනෙක් හොඳට ඉන්නවා. ඉන්න කාලේ හොඳට සීල් රකින්න මුදල් පාවිච්චි කරන්නේ හොඳට සීල්පද. හිටපු ගමන් සිවුරු ඇරලා යන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ කියන්නේ? ආ ඔක්කොම එකයි. හිටපු විදිය මෙන්න මෙහෙමයි කියලා හිතන්න බැරිද? නුවණ නැති කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ඔක්කොම නැති කරගන්න පුළුවන්. ආන්නේ නිසා නුවණින් මැදහත්ව හිත වෙන් කරලා ගන්න අදාළ දෙයට. දැන් තේරුණ නේද කියා දෙන්නේදී? හරි. ඔබට මම මේ පුංචි කරුණු ටිකක් කියන්න. දැන් වැඩි හරියක් මෑණිවරුනේ ඉන්නේ නේ. දැන් සංඝයා කිව්වම කවුද ඇවිත්තේ? භික්ෂු භික්ෂුණී. ඒ කාලේ කවුද සංඝයාට ඇවිත්තේ? භික්ෂු භික්ෂුණී. ඊතර මේ සංඝ පිරිස මහා ගුණයකින් යුක්ත වුණා. පුදුමාකාර සීලයක්. පුදුමාකාර චිත්ත සමාධියක්. පුදුමාකාර ප්‍රඥාවක්. ඒ වගේම දහහක් කම්කටොළු ඉදදී ඒ දිහා බලන කෝණේ මොකක් කරගත්තයිද? වෙනස් කරගත්ත පිරිසක්. බලන කෝණේ වෙනස් කරගත්ත පිරිසක්. දැන් ඔබට කියන්නම් මේ තේර තේරි ගාථා කියවන්නේ. චන්දා කියලා තෙරණි කෙනෙක්. ඒ කියන්නේ චන්දා කියලා රහත් තෙරණියක්. කවුද චන්දා කියලා රහත් තෙරණියක්? එතකොට මේ චන්දා කියන මේ රහත් තෙරණිය දැන් මුලින්ම අම්මගේ බඩේ පිලිසිඳ අරගෙන මේ ලෝකෙ උපදින කාලේ ඒගොල්ලෝ හරි පෝසත් අය.
සිටුවරු වගේ හොඳ සල්ලිකාර පෝසත් ගෙදරක ඉපදින්නේ. නමුත් මෙයා ඉපදිලා ඉපදුනට පස්සේ මොකද වෙන්නේ? අර ගෙදර ධනෙ මොකද වෙන්නේ? ටික ටික පිරිහෙන්න පටන් අරන්. දැන් බාන්න ඕවා වෙද්දී ගෙදර දොරකාය කියන්න බැරිද මෙයා ඉපදුනට පස්සේ ඔක්කොම? කියන්නේ නැද්ද සමහර අය? බාන්න එහෙම කියන්න හොඳ නෑ. ගෙදර දුවදරුවෝ 3 දිනක් ඉන්නව නම් කියනවා මේ මෙයා ඉපදුනට පස්සේ තමයි ප්‍රශ්න වැඩි උනේ. පව් වැඩි. අර හිත කොච්චර රිදෙනවද? හරි පව්. තමන්ට තරහ ගියාම තමයි ඌව කියන්නේ. නමුත් ඒ ළමයා ඒක හිතේ තියාගන්නවා. එයා මොකද වෙන්නේ? දුක් විඳිනවා ඒකේ. එයා ටික ටික අම්මගෙන් වෙන් වෙනවා, තාත්තගෙන් වෙන් වෙනවා. එයාව කොන් කරනවා නේද? එයා බාහිරින් ආදරය හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ පාසල් වලට ගිහිල්ලා කුඩු ගහන මත්පැන් බොන අය වැසුරු කරන්න පටන් ගන්නවා. රස්තියාදු යනවා, කොල්ල විනාසයි. ඊට පස්සේ කියන උඹේ කේන්දරෙත් උහුම්මමයි තිබුණේ කියනවා. තවත් පහත් කරනවා. කරන්න එපා. බාණ්ඩීකය කියන්නේ සංඝයා ලෝකේ දකින විදිහ වෙනස්, ශාස්ත්‍රණ වහන්සේ ලෝකේ දැකපු විදිහ වෙනස්. දැන් එතකොට මෙහෙම වුණා. පස්සේ කාලෙක මෙයා මොකද වුණේ? දැන් විවාහ කරලා දුන්නා. කොමරියේ අතර මෙයාගේ අම්මා තාත්තා මැරිනවා, සහෝදරයෝ ඔක්කොම මැරිලා යනවා. පස්සේ මහත්යත් මැරිනවා. දරුවොත් නැති වෙනවා. මේ බාණ්ඩ ජීවිතේනේ ප්‍රශ්න එක දිගට. පස්සේ මොකද වෙන්නේ? මෙයාට ගේදොර ඉඩකඩම් මුකුත් නැති වෙනවා. මහපාර හිඟා කනවා. පොඩි කබලක් අරගෙන මෙයා ගාව තියෙනවා හැරමිටියක්. මොකද තියෙන්නේ? හැරමිටියක්. මේ හැරමිටි අරගෙන මට හිතෙන විදිහට මේ කතන්දරේ හැටියට ඔබ හිතන්න බලන්න මෙයාගේ වයස කීයක් ඇද්ද? ওই කතන්දරේ බැඳලා දුවා දරුවෙක් නැති වෙන කතන්දරේ කියද්දී 30 35 40 ඔන්න ওই වගේ වයසක් වෙන්න ඇති. හොඳයි. පස්සේ මොකද වෙන්නේ? මේ වෙද්දි මහපාට කණ්ඩ බොණ්ඩ නැහැ. එතකොට ඒ වගේ කෙනෙකුට මේ සිද්ධිය චුට්ටයිනේ තියෙන්නේ මෙතන. සමාජයෙන් කාන්තාවකට එල්ල වෙනදී මෙයත් ලස් හොඳ ධනවත් පවුලක ඉපදිච්ච කෙනෙක් ලස්සන කෙනෙක් වෙන්නත් ඕනේ. මහපාරේ හිඟා කනවා නම් ඒ ජීවිතේ අගාධින් අගාධයට තව පැතිවලුනොත් මේ විනාශ වෙන්න බැරිද? තුන්වෙනි සිල්පදී සමාජයෙන් වෙන හානි, යාචකය අතර ජීවත් වෙන්න ඕනේ, එතනින් වෙන සිද්ධි බලපාන්න පුළුවන්ද බැරිද? ආන්න. ඉවුව නෑනේ මෙතන. මෙයාට ඔක්කොම මේවා සිද්ධ වෙලා තියෙනවා. මෙයාගේ අතේ තියෙනවා මොකද්ද? හැරමිටියක් තියෙනවා. මොකද තියෙන්නේ? මේ වයසටද මේ හැරමිටිය තියෙන්නේ? ඈ නෑ. මොකටද ඒ කියන්නේ? මොකටද ආරක්ෂාව? දැන් මෙයා යන්න එපෑ මහපාරවල් ගාන හිඟා කකා යනවනේ. යද්දි ගෙවල් ඉස්සරහට යනවා. ඒතර බල්ලෝ බුරාගෙන පැනගෙන එනවා. අර පොල්ල තියෙන්නේ මොකටද? කවුද මෙයාට පිටිට තින්නේ? අනේ පව් කියලා ඊද කෑ ගහගෙන කවුරුත් නෑ. ගවයෝ එනවා පන්නගෙන. එතකොට මොකද වෙන්නේ? අර හැර යටින් පාරක් ගහලා සැර කරලා තමයි බීරලා යන්නේ. පොඩි දරුවෝ එනවා විහිළු කරගෙන, පිස්සි කියාගෙන, එක එක කතන්දර කියාගෙන. එහෙම නැද්ද? එනවා. ඒතර බාණ්ඩ මේ සමාජයේ මේ හැම දෙයකින්ම කොන් වෙනවා. එහෙනම් එයාගේ මානසික ප්‍රශ්නයක් උපදිනවා. මොකද්ද? සමාජයට වෛර කරන චරිතයක් බිහි වෙන්නේ නැද්ද? බිහි වෙනවා. ගෙදර දොරේදී අම්මා තාත්තා මට මෙහෙම වුණාට පස්සේ මෙහෙම කළා කියලා අම්මා තාත්තට වෛර කරන මනස ගොඩනගින්නේ නැද්ද? ගොඩනගිනවා. අන්න මානසික ප්‍රශ්න උපදින අර්බුද ලෝකෙන් හැදෙන මේ කර්මයත් එක්ක වෙන දේවල් පින්නතුනි. මෙහෙම යන අතරේ හිඟා කකා යද්දී මෙයා එනවා භික්ෂුණී ආරණ්‍යයකට. කොතනට දෙන්නේ? මෙතන ඉන්නවා කරුණාවන්ත තැනැත්තියක්. ජීවිතේ අකීකරුකම් හින්දම ජීවිතෙන් බට කෑව. මරණේ අත්විඳ ස්වාමියාගේ දරුව දෙන්නෙක් මැරුණා. අම්මා තාත්තා මැරිලා කවුද මේ? පටාචාරා. සාමාන්‍ය ලෝකය දකින විදිහට මරණීය ලෙඩවීම දිහා බැලුවා, පිස්සු හැදුනා. පිස්සු හැදිලා නූල් පටක් නැතුව මේ වගේ ශාලාව මැද්දෙන් එනවා බුදුරයන් වහන්සේගාවට. එද්දි පටාචාරට බුදුරයන් වහන්සේ කියනවා, නැගණිය සිහිලව ගන්න. දැන් භික්ෂු උපාස උපාසික බොහෝ පිරිසක් එනවා. බුදුරයන්සයාගේ ශනේ නැති කලේ නෑ. නූල් පටක් තිබ්බ දැඟි නෑ. ඇඳුම නිමේ බැලුවේ, ප්‍රඥාව බැලුවේ. අන්න බුදුරයන්සේ බලපුදී. නැගණිය සිහි එලව ගන්නට කියලා ශාස්තුණවාස කියනවා. කරුණාව සිහි එලඹුණා.
අන්න අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන කියන අන්න ලෝකේ බලන ක්‍රමී හදලා දුන්නා. බේත් නෑ හැබැයි පිස්සු හොඳ. එතුමිය උතුම් අරහත්වයටපත් වුණා. ඒතර බාණ්ඩ පින්නොතින් මේ සිද්ධි දිහා බලද්දි පටාචාරාව කියන්නේ ගොඩාක් සැලකුම් ලැබිය යුතු තැනැත්තියක්. අද කතා වෙන්නේ එච්චර. යසෝදරාව ගැනත් කතා වෙනවා. නරක නැහැ. ඒත් මහා ගුණවත් තැනැත්තියක්. පටාචාරාවත් ඒ වගේ තමයි. පස්සේ මේ පටාචාරා ඉන්න ආරණ්‍යයට ඇවිල්ලා මේ භික්ෂුණී දැන් ඉන්න අර භික්ෂුණී නෙමෙයි අර සිඟන්නිය ඔය බිත්ති මුල්ලක ඉන්න දැන් කන බොන තැන මෙතන. මෙයා මොකද වෙන්නේ අර භික්ෂුණීන් වළඳලා ඉවර වෙනකන් අනිත් මිනිස්සු කාලා මොන හරි පැත්තකට දානකම් මෙයාත් ඉන්නව අයිනකට වෙලා. සිඟන්න මැද්දි ඉන්නව. රණ්ඩු අල්ලල්ලා ඉන්න ඇති. ඇයි ඒ සිඟන්නු ඉන්නවනේ එහෙම නැද්ද? මෙයාත් එහෙම තමයි. කරගෙන දාන් ටිකක් බෙදන්නේදී ඔළුව නම නිකන් අහිංසක ලීලාවෙන් නේද අර මේ කෑම ගන්න කබල දික් කරන් ඉන්න ඇති. දැම්මා පින කැරකිනවා. මොකද වුණේ අර මෑණිවරු මෙයාට හරි කරුණාවෙන් කතා බහ කළා. අද නැත්තිත් ඌවනි කන්න ටික දුන්නා. පටාචාරාව ගාවට අරගෙන යද්දී දැන් පටාචාර කියන්නේ දිවස තියෙනවා හිත කියවන්න පුළුවන්. සමහරට මේ හැකියත් එක යමක් දකින්නත් ඇති මේ ඉන්න සිඟන්නිය ගැන. මේ සිඟන්නියට අනුකම්පාවෙන් පටාචාරාව කතා කරනවා. කොන්කොලීනේ පහත් කලීනේ නින්දා කලීනේ මේ ගෑනුව ආවොත් මැදට ඇදයක්මයි හොයන්නේ මෙහිමයි පොඩි ප්‍රශ්නෙත් ඇදලා ගන්නවා මේ කොණ්ඩේ පීරලා මෙහිමයි ඇවිදින්නේ මෙහිමයි එහෙම කියලා මේ පොඩි පොඩි ඒවා ගත්තේ නෑ. ඕක මහා ප්‍රසිද්ධ මහා කතන්දරයක් වල ලොකු කතාවක් කරලා ගත්තෙත් නෑ. එව්වා වැඩක් නෑ. එව්වා කෙලස් තියෙන කෙනාට තියෙන එකක් ඕනි කරුණාව මෛත්‍රිය. දුප්පත්ද ඉගෙනගෙන තියනවද පෝසත්ද එව්වා මැනුවෙත් නෑ. ඒක නෙමේ බැලුවි. පටාචාරව ධර්මයේ කියනවා සිඟන්නියගේ හිත පහදිනෝ. අහනවා බැරිද පැවිදි වෙන්න? පුළුවන්. පටාචාරාව ඡන්දාව මොකද කරන්නේ? පැවිදි කළා. එදා ඉඳන් ඡන්දා තෙරණිය. එතකොට මෙතුමිය ඊටාම නොබෝ කලකින් ඊටා වීරියකින් පටාචාරාගේ අවවාද මැද්දේ සිල් රකිනවා. චිත්ත සමාධිය දිනු කළා. ප්‍රඥාව වැඩුවා. අරහත්වයට පත් වුණා. එතුමිය මෙහෙම කියනවා. ඉස්සර මං ගත කළේ ස්වාමියත් නැතිව අර සිද්ධිය කියන ජීවිතේ දූ දරුවන් නැතිව මං ගොඩාක් දුක් වින්දා. මේ තීර ගාතාව කියන අරහත්වයට පත් වුණාට පස්සේ නෑ මිතුරන්ද නැති මට කණ්ඩ අඳින්න කිසි දෙයක් තිබුණේ නෑ. දැන් නෑයොත් අත්තරනෝනේ කවුරුත් නෑනේ. කණ්ඩ දෙයක් තිබුණේ නෑ අඳින්න දෙයක් තිබුණේ නෑ කියනවා. මං මැටි භාජනයක් අරගෙන හැරමිටියකුත් අරගෙන ගෙයින් ගෙට හිඟා කකා ගියා. හැරමිටිය ගත්තේ වයසට නොවේ. දැන් තේරෙනවා නේද? සීතලෙන් අවුවෙන් පීඩා විඳ විඳ හත් අවුරුද්දක්ම ගෙවිලා ගියා. හිඟා කාලේ තියෙන අවුරුදු 7ක්. දැන් අවුවට වැස්සට ඉන්න තැනක් නැ. ගස් යට ඉඳලා තියෙන අපේ ප්‍රශ්න මොනවද පින්වතු? ගේ හදාගන්න බැහැලු. අරයා මෙව්වා කිව්වලු. මෙයා මෙහෙම කිව්වා. මෙයා ඇද මට ඔරෝගන ගියා. ඌවනේ තියෙන්නේ මොනවද පින්වතුනි? මෙව්වා මේවත් එක බලද්දි දැක්කනේ සංගුණ. මෙව මතක් කරලා ගන්න. ඒව දිනපු ලස්සන. ඒක දිනන්නේ මහා ගුණයකි. ආන් ගුණි. ඊට පස්සේ කියනවා මේ දවසක් හොඳට කෑම් බීම ලැබෙන පටාචාරා භික්ෂුණි දැක ගන්නට ලැබුණා. අන්න සිද්ධිය කියනවා. ඇය කරා ගිහින් මේ පැවිදි බව ඉල්ලා සිටියා. මේ කෙටියෙන්නේ මේ විස්තරي තියෙන්නේ. ඒ පටාචාරා භික්ෂුණි මට ගොඩාක් අනුකම්පා කළා. මාව මහාන කළා. මට අවවාද කළා. මා උතුම් අර්ථය දෙව්වා. දැක්කනි. ඇගේ වචනේ අසාගත් මං ඒ අනුශාසනාව කළා. කීකරුයි හොඳටම කීකරු කෙනෙක්. ඒ භික්ෂුණියගේ අවවාදේ හිස් දෙයක් නොවි දැන් මා ත්‍රිවිද්‍යාලාභී නිකලෙස් කෙනෙක්. ඔච්චරයි කියන්නේ. ත්‍රිවිද්‍යාලාභී කියන්නේ චතුපපාත ඥානෙ, පුබ්බේ නිවාසානුත්තේසී ඥානෙ, ආසවක්ඛේ ඥානෙ. චතුපපාත ඥානෙ කියන්නේ චුතියයි උපතයි දකින්න. මැරලා ගිහිල්ලා උපදින්නේ ඒව දකින්න. ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්ති කියන්නේ පෙර ජීවිත ගත කරපු විදිහ දකින්න.
ආසවක්ඛේඥානිය කියලා කියන්නේ ඒක අමාරුම දෙයක්. සිතක තියෙන සියලු කෙලෙස් දුරු කිරීම. කවුද මේ කියන්නේ? චන්දා කියන රහත් තෙරණිය. දැන් මේ පටාචාරාවගෙන් පිහිට ලැබු එක්කෙනේ. මේ තේරි ගාතවල භාගයට භාගය පටාචාර තමයි පිහිට වෙන්නේ. මේකෙන් දෙකක් විතර මම මේ කියන්නේ ඔබට. ඊට පස්සේ 500ක් පමණ තෙරණිවරුන්ගේ ගාතා තියෙනවා. මම මේවත් කියන්නේ මේ ගුණේ හොදට දැනගන්න. දැන් මෙතන ඉන්න වැඩි හරියක් උපාසිකාව පිරිමි පාර්ශවයෙන් 1යි 2යි කියලා ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් විතරයි. නේද? එතකොට මේ තෙරණිවරු 500ත් ඇවිල්ලා ලොකු ප්‍රශ්නවලට මුහුණ දීලා. මන් දන්නේ ඇයි කියන්නේ මේ සිද්ධියේ නම් තියෙන්නේ අටුවාවල තියෙන්නේ මේ තෙරණිවරු 500ගෙම දරුවෝ නැති වෙලා තියෙනවා. මොකක් හින්ද වුණාද? ඒ සමාජයේ මොකක් හරි පිරිසක් අතර ඇතිවෙච්ච ආරවුලක්ද? එහෙම නැත්නම් ලෙඩ දුකක්ද? ඒක කියන්නේ දන්නේ කොහොම හරි වේවා මෙහිම වෙලා අසරණ වෙච්ච කාන්තාව 500කටත් පටාචාරව පිහිට වෙලා තියෙනවා. කියනවා මේ මෙයාලා අඬන් යවිලා තියෙනවා මේ 500 මං හිතන්නේ සමහරට අවුරුදු 10ක් 20ක් එහෙම නැත්නම් අවුරුදු 2 3ක් වගේ කාල පරාසයක් තුල පටාචාරයට හම්බිච්ච අය. එතකොට මේ තරුණ ආය වෙන්න පුළුවන් මේ අම්මල වෙන්න පුළුවන් මේ උපාසිකාව ඇවිල්ලා පටාචාරයට අඬ අඬ දුක කියලා තියෙනවා. මොකක්ද කියන්නේ? මෙයාලා ඇවිල්ලා කියනවා මගේ දරුවා නැති වුණා. මෙහෙම හිටියේ, මෙහෙම ඉගෙන ගත්තා. ඔහොම විස්තර කියනවනේ කවුරු වුණත්. මෙහෙම හිටපු දරුවා බෝධිසත්වයෝ වගේ. එහෙම නෙමෙයිද කියන්නේ? ඔහොම නේ කියන්නේ. මේ වගේ මෙයාලා කියලා තියෙනවා. කියද්දී පටාචාරව අවවාද කරලා තියෙනවා. කොහොමද කියන්නේ? මේ ලෝකෙට ආවේ කොහින්ද කියලා දන්නේත් නැහැ. ඒ කියන්නේ අම්මගේ බඩට ආවේ කොයි ලෝකෙින්ද කියන එක අම්මා දන්නවද? නැහැ කියලා. මේ ලෝකෙින් යන්නේ කොහෙටද කියලා දන්නේත් නැහැ කියලා යනවා ඇනි. එහෙම ආගිය කිසිමකක් දන්නේ නැතුව කොහේ ඉඳන් ආපු කෙනෙක් ගැනද මගේ පුතා කිය කියා ඔයා අඬන්නේ? කවුද අහන්නේ? පටාචාර අහනවා අර 500ගෙන්. මොකක්ද ඔය කරන වැඩේ අහනවා? පටාචාරවට මේ ප්‍රශ්නේ තිබ්බා. ওই විදියට මේ හිතලා තමයි පිස්සු හැදුනේ. බුදුරජාන් වහන්සේ හඳුන්වා දුන්න ක්‍රමේ. දැන් අහනවා පටාචාර කාගෙන්ද අහන්නේ? අර 500ගෙන් අහනවා. මේ ලෝකෙට ආපු හැටි දන්නේ නැති, මේ ලෝකෙන් යන්නේ හැටි දන්නේ නැති මේ සංසාර ගමන ගැන යම් කෙනෙක් දැනගත්තොත් එයා සෝක කරන්නේ කිව්වා. ආන්න කියනවා. ඒ කිව්වේ මොකද්ද? සංසාරය ගැන විනිවිද දැනගන්න ක්‍රමයක් තියෙනවද? ආර්යශ්‍රේණික මාර්ගයේ. සසර දැක්කොත් නම් අඩන්නේ නැහැ කියනවා. මේ ස්වභාවේ ලෝකී ස්වභාවය කියන බාණ්ඩ හොඳ කතාවක් කියනවා. යම් කෙනෙක් දැනගත්තොත් එයා සෝක කරන්නේ මේ ලෝකේ හැටි ගැන. මේක සත්වයන්ගේ ස්වභාවයක් කියලා අවබෝධ කරගන්න. මේ මැරෙනවා ලෙඩ වෙනවා කියන්නේ මොකක් කියලාද අවබෝධ කරගන්න කියන්නේ? සත්වයන්ගේ ස්වභාවයක් කියලා. ආයාචනා නොකරමයි මෙලවට ආවේ, අනුමත නොකරදීමයි මෙලවින් යන්නේත් කියලා. ආයාචනා කරලා කියන්නේ එන්නේ එන්නේ කියලා එහෙමත් කියලා නෙමෙයි කියනවා බඩට ආවේ. ඒ වගේම තමයි කියනවා අපි කියනවා උඹ මැරිලා යමන් කියලා අනුමත කරලාද දරුවෝ මැරෙන්නේ? නෑනේ, අනුමත නොකරදීමයි මෙලොවකින් යන්නේ කියනවා. කොහේ හරි ලෝකෙක ඉඳලා මෙහෙ ඇවිදිලා ටික දවසක් ගෙවලා වෙන ලෝකෙට යනවා. ආයෙමත් එතනින් චුත වෙලා තව ලෝකයකට යනවා කිව්වා. මැරුණ එක්කෙනා මිහිදී මිනිස් රූපයේ සැරිසරලා යන්න ගියා. ආවේ යම් ආකාරයකින්ද ඒ ආකාරෙම යන්නටත් ගියා කියනවා. ඉතින් මේ ගැන අඬන්න දෙයක් තියෙනවද? කවුද අහන්නේ? පටාචාරගේ වචන මේ කියන්නේ රහත් මේ තෙරණිවරු. මං හිටියේ දරු දුක නිසා හටගත් මහ වේදනාවක. ඒ භික්ෂුණී මගේ හදවතේ තිබුණ දකින්ට අසිරුයේ දරු දුක නැමැති ශෝක හුල උදුරලා දැම්මා. අද මං ඉන්නේ ශෝක හුල උදුරලා දාලා නිවිලා ගිහින් තණ්හාව නැති කරගෙන මං බුදු සම්මිදානන් සිරි සදහම් ආරි සංගරුවන යන මේ තිසරණයටම පැමිණියා. මේ වනාහා 500ක් තෙරණිවරුන් වදාළ මොනවද? ගාථා කියලා සඳහන් වෙනවා. දැන් පින්වතුනි බලන්න දුක ශෝක ඉක්මවාගිය ලස්සන. දැන් මේ දේ තුලින් අපිට අඳුරගන්න තියෙන්නේ මොකද්ද? මහා ගුණයක් නෙවෙයිද? ඔව්ද නැද්ද? මහා ගුණයක්. අන්න සංගයා මෙනෙහි කරන විදිය සුපටිපන්න විජිපටිපන්නයි කියලා. සුපටිපන්න කියලා ඉන්නේ මනාකොට පිළිපන්න. මොකටද? රාගයත් ద్వේෂයත් මෝහයත් නැති කරන ප්‍රතිපත්තියක. එතකොට මේ ප්‍රතිපත්තියේ පිහිටලා අඛණ්ඩව කටයුතු කළ කොමකටද? අර රාග ద్వේෂ මෝහ නැති වෙනකම්. අන්න සීක අසීක කියන පිරිස බිහි වෙනවා. දැන් බලන්න
අපිට සංගයා කියලා මතක් කරන් තියෙන මෛත්‍රී කරුණාදී ගුණයන් මම මේ කාලේ අරන් ඔබට කියා දෙන්නේ මේ හොද්දට මේ යුගයේ ඕන දෙයක් අපිට මේක. ඔන්න ඔබට මම පුංචි තව සිද්ධි කීපයක් කියන මේ සංගයාගේ ගුණ හඳුන ගන්න. දැන් ඔබ දන්නවා සුනාපරන්තියන්ට පැමිණි කවුද? පුන්න. ඒතරේ සුනාපරන්ති කියලා කියන්නේ සෞදියට. මක්කම දැන් පිහිටලා තියෙන තැන තමයි බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටපු තැනක්. ඒකට මුල් වෙන්නේ මේ පුන්න කියන ස්වාමීන් වහන්සේ. සුනාපරන්ති පුන්න ස්වාමීන් වහන්සේ. මේ පුන්න ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියන ස්වාමීනි මම තීරණය කළා වස් කාලේ කොහේ යන්නද? සුනා. ඒතර බුදුරජාණන් වහන්සේ ওই මිනිස්සු දෙඩි. ඔබට බයින්න පුළුවන්. ඒතර කියන ස්වාමීනි මේ මිනිස්සු බැන්නත් හරිය හොඳයි. ඇයි? ස්වාමීනි බැන්න වුණාට මෙයාල මට අතින් පයින් ගහන්නේ තින්ද කොච්චර හොඳයිද ස්වාමී. හා හා පුන්න. ওই මිනිස්සු විශ්වාස කරන්නට අමාරුයි. පුන්න ඔබට අතින් පයින් ගහන්න පුළුවන්. වැලමිටි මොළවල ගහන්න පුළුවන්. ස්වාමීනි යාල මට අතින් පයින් ගැහුණාත් යාල හොඳයි. ඒ මොකද පුන්න? ස්වාමීනි ඒගොල්ලෝ අර දෙකේ දෙකේ පොළු අරගෙන අපිට හිරිහැර කරන්නේ නෑනි, ගහන්නේ නෑනි පොළු මුගුරු වල. හරි හොඳයි කිව්වා. හා හා පුන්න. ওই මිනිස්සු උහුමත් කරන්න පුළුවන් කිව්වා. ඒ වුණත් හොඳයි කියලා මට හිතෙනවා ස්වාමීනි. ඒ මොකද පුන්න කිව්වා. ඒ වුණාට ස්වාමීනි යාලා තියුණු ආයුධ අරගෙන මගේ අතපය කපලා දාන්නේ නෑනි. ගහලා තින් අත්හැරලා දානවනේ. ඒක හින්ද හොඳයි. පුන්න ওই මිනිස්සු ගැන විශ්වාස කරන්නට බෑ. තියුණු අවි ආයුධ අරන් අතපය කපලා දාන්නටත් පුළුවන් නේ පුන්න කිව්වා. ස්වාමීනි ඒ වුණත් හොඳයි කියලා හිතෙනවා. ඒ මොකද පුන්න? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතින් යාලා මාව මරලා දැම්මේ නෑනි කිව්වා. පුන්න මරන්නත් පුළුවන් පුන්න කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ වුණත් හොඳයි. ඒ මොකද පුන්න? ස්වාමීනි මේ ඉපදිච්ච ජීවිතේ කොච්චර දුක් සහිතයිද? මට නොකියම මේ ජීවිතේ අවසන් කරලා දාන්න මේගොල්ල උදව් කරනවා නම් මං එහෙම හිතලා යාලා හොඳයි කියලා හිතනවා. පුන්න යන්න කිව්වා. ඔබ තමයි සුදුසා. කවුද මේ? ආන්න සුනාපරන්ති පුන්න ස්වාමීන් වහන්සේ. වැඩියා මාස 3යි මං හිතන්නේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේත් වැඩලා තිනු භික්ෂූන් උපාසක 500 පිරිසයි උපාසිකාව 500යි බිහි කරනවා. බෞද්ධ පිරිසක් ගොඩන. මම දන්නේ නෑ අර වගේ කලබ ගෑණියක් නිසා ඒ ස්වාමීන් වහන්සේ ඝාතනය කළාද කියන කේ පැත්තේ. ඒ කාලේ තිබුණ අදහස් දෘෂ්ටිත් එක්ක මේ දහමත් නොගැලපීමත් එක්ක ඒගොල්ලෝ හිරිහැර කළාද කියන දන්නේත් නෑ. ඒ අතරතුරේ තමයි සුනාපරන්තිත් බුදුරජාණන් වහන්සේ පාසටහන පිහිටිව්වා කියලා කියන්නේ. එතර බාන්න මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ අනුශාසනා මොකද්ද? ක්‍රෝධ කරන්න එපා. අපි කියන්නේ මොකද්ද? මට තරහ යනවා ටිකක්. වැරදීනේ. මොකක්ද අවවාදේ? ක්‍රෝධය උපදව ගන්න එපා. අන්න සංඝයා මෙනෙහි කරන්න. එතර බාන්න අන්න සාන්තවරු. සෙන්ස්ලා කියන්නේ ඒගොල්ල සාන්තවරු කියන්නේ කවුද? අන්න සංඝ පිරිස. එතකොට කාශ්‍යප මහරහතන් වහන්සේත් හරි ලස්සන කතාවක් කියනවා. ඒ තමයි මේ කාශ්‍යප මහරහතන් වහන්සේ කියා හිටිනවා මේ ඔන්න බාන්න මේ සිද්ධිය කියනවා මේ දවසක් මම වනාන්තරේ මාවතට ඇවිදින් නගරෙට පිණ්ඩපාතේ වැඩියා. මං දැක්ක ආහාර අනුභව කරමින් ඉන්න කුෂ්ඨ රෝගියෙක්. ඉතා යහපත් සිතින්මයි මං එයා ළඟට ගියේ. දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ කැළේ ඉඳන් එදි දැකලා තිනවා කාවද? කුෂ්ඨ රෝගියෙක්ව. දැකලා අනුකම්පා හිතිලා අනුකම්පාවෙන් ඉස්සරහට ගියා කියලා. කවුද මේ කියන්නේ? කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ කුෂ්ඨ රෝගියා තමන්ගේ අතින් බත් පිඩක් අරගෙන මගේ පාත්‍රයට පූජා කළා. දැන් ওই සිද්ධිය කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ? බත් එක දැන් මොකක් හරි යාගේ පිඟානේ මැටි කෝප්පි බත් තිබිලා තිනවා. එතකොට ගිහාම පාත්‍රයේ තියන් කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදදී මොකද කළ තියෙන්නේ? කුෂ්ඨ රෝගියා බත් ටික මෙහිම අරගෙන පාත්‍රයට දාලා තිනවා කියනවා. ඒ බත් පිට පාත්‍රයට දමනවත් එක්කම එයාගේ ඇඟිල්ලකුත් පාත්‍රයට වැටුණා. සිද්ධිය කොහොමද? කුණු වෙච්ච ඇඟිල්ල මොකද වෙලා තින්නේ? බත් එකට වැටිලා. දැන් බාණ්ඩ ඕගොල්ලෝ හිතන්න හොදි තියෙනවනේ. ওই හොදිත් එක්ක අර කුණු වෙච්ච ඇඟිල්ලක් නේ වැටෙන්න ඕනේ. මැස්ස වහවහන ඉන්නේ හැරව පිළිලා. ඕක වැටුණා කියන්නේ අර හොදිත් එක්ක බත් වල කලවම් වෙන්නේ නැද්ද?
නේ ඔන්න බාණ්ඩ වෙන සිද්ධිය මං ඒ දානි පිළිගත්තා එතකොට අර හිඟන්නට හිතෙනවා මේක වළඳයිද නැද්ද මහා දුකක් ඇති වෙනවනේ කාශ්‍යප මහරහතන් වහන්සේ එතනින් ඉවතට යන්නේ නැතුව එයාට පේන මායිමට ගිහිල්ලා වාඩි වෙලා මං ඒ දානි පිළිගත්තා අගුපිලක වාඩි වුණා ඒ බත් පිඩ වැළඳුවා ඒ දානි වළඳන කොටත් වැළඳුවාට පස්සෙත් මගේ හිතේ කිසි පිළිකුලක් ඇති වුණේ නැහැ කොහොමද හිත වැඩිල්ල කවුද ඉන්නේ එහෙම කෙනෙක් වෙන ආගමක කොහොම කරුණාවත්ද මේ රහතන් වහන්සේ සාස්තුන් වහන්සේ නිවි සාස්තුන් වහන්සේ කොහොමද ඔන්න හිතන්න ඔය කතාව අහලා දැන් ඕගොල්ලෝ දානි ගද්දි මොකද වෙන්නේ ආන්න බලන් හිතන්න තමන්ගේ හිතත් එක්ක සංගුණ වඩනවා කියන එක කොහොම එකක්ද දැක්කනේ ඊට පස්සේ බාණ්ඩේ කාශ්‍යප මහරහතන් වහන්සේ චූටි සිද්ධියක් මම ඔබට සිහිපත් කළේ. දැන් ඊළඟට ඔබට තව පුංචි සිද්ධියක් සිහිපත් කරන්නම්. ඒ තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මෙතන සිද්ධි දෙකක් ගන්න. මුගලම් මහරහතන් වහන්සේ කියන කතාවයි මුගලම් මහරහතන් වහන්සේගේ කතාව අහන්ගෙන කවුද? ඊස්ත්‍รียයි. සංඝයා කියන්නේ රාග ద్వේස මොහ දුරු කරපු පිරිසක් නෙවෙන්න බලන්න කියන මෙහිම. දැන් අර ඊස්ත්‍รียක් දැන් මොකද වෙලා තියෙන්නේ? උද්‍යානයකට පුරුෂයෙක් මුදල් දීලා මේ ස්ත්‍රියට එන්න කියනවා. අර පිරිමියා ඉන්නේ නැහැ. මේ ස්ත්‍රිය අර උද්‍යානයේ ඇවිදැවිදි ඉන්නවා. දැන් අර පුරුෂයාගේ නෑනේ. දැන් මෙයා රාග හිතින් ඉන්නේ. එතකොට දකින්න තරුණ ශක්තිමත් ස්වාමීන් වහන්සේ නමක් ගහක් යට භාවනා කරනවා. මේ ස්ත්‍රිය දැක්කා. දැකලා මොකද කරගෙන ආවේ? විරිත්තගෙන hina වේගෙන නේ. මොකද උනේ? දැන් අර ස්වාමීන් වහන්සේ ඉස්සරහ හිට මෙහෙට යන්න ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? තමන් ඇඳින් ඇඳෙන් ඉන්න ඇඳුම් ලිහිල් කරනවා, ඇඳ ගන්නවා. දැන් මොකද වෙන්නේ? දෙ එක එක විදිහට රඟපාන. ආන් එතකොට මුගලම් මහරහතන් වහන්සේ ලස්සන කතාවක් කියනවා. කිනෝ ඒ ඇට සැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය. මොකද්ද කියන්නේ? ඒ ඇට සැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය. මසින් නහරින් මහල දාපු ඇඟක් ඇති තැනැත්තිය. මසිනුයි නහරවලුනුයි මහල දාපු ඇඟක් ඇති තැනැත්තිය. අසූචි පුරවාගෙන දුගඳ හඹන ඇඟක් ඇති තැනැත්තිය. ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන මගේ කියා හිතන තීට නින්දා වේවා. කවුද කියන්නේ? ඔන්න ඊට ටිකක් අහගන්න හොඳි. මං හේතුවක් හින්දා මේ ටික කියන්නේ. ඒ අසූචි පුරවගත් මල්ලක් වෙනි තැනැත්ති. මොකද්ද? අසූචි පුරවගත් මල්ලක් ඇති තැනැත්ති. හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්තිය. පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය. ප්‍රේතියක් වැනි තැනැත්තිය. තිගේ සිරුරේ හැමතිස්සීම අසූචි වැගෙන තැන් නවයක් තියෙන. කවුද මේ කියන්නේ? නරයට කියන හොන්තටනි. වේලාසිනින් ඔබ කිව්වා කියලා දාන කියනවා කියලා දන්නවනම් පැත්තකවත් ඉන්නේ නැහැ. බාණ්ඩ හොඳ අර කියන්නේ සැරට කියනවනේ. එතකොටනේ සිහිය උපද්දිලා ගන්නට ඉන්නේ. තිගේ සිරුරේ නවතැනකින් අසූචි වැගිරෙනවා. මේ සිරුර ඉතා දුගඳයි. තිගේ සිරුර නිවන් මගට ඇති ලොකුම බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමති භික්ෂුව විසින් ඊ අසූචි වල දුරින්ම දුරු කළ යුතුයි. කවුද කියන්නේ? තවත් කියන පොඩ්ඩක් ඉන්න අහගන්න. තවත් කියනවා, ඉඳින් මේ අසෝචි පිරුණු ශරීරය ගැන මන් දන්නා දේවල් තව කෙනෙක් දන්නවා නම් ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නේ වැස්ස කාලේ උතුරන අසෝචි වලක් දුරු කරනවා වගේ. කවුද කියන්නේ? දැන් මං ওই ටික කිව්වේ ඇයි දන්නවද? ওই ටික කියද්දී කී දෙනෙක් හිතනවා ඇද්ද මේ පැත්තට? අපේ ඇඟ විතරද එහෙම? එතකොට පිරිමියාගේ ස්ත්‍රී අයිතිවාසිකම් මෙහෙම කළා, අපිව පහත් කළා. එහෙම නේද හිතෙන්නේ? ඔවුද නැද්ද කෙනෙකුට හිතෙන්නේ? ස්ත්‍රියට ඇයි එහෙම කරන්නේ? අපි විතරද? අපිට හිතුනේ එහෙමනේ. මේ කියන්නේ ඇත්තක් කියලා හිතුණාද? නෑ.
ඔන්න බලන්න මං ඒකයි කිව්වේ මෙතන ලස්සන කතාවක් තියෙනවා කිවි දැන් අර එතන ඉන්න ඕනේ වෙසඟනක් ස්ත්‍රියක් එයා කියන කතාව බලා ගන්න ඕම් බලන්න මුලේ තියෙනවා කියන්නේ ඒකයි ඔන්න අපි හිතනවට වඩා හිතලා තියෙන විදිහේ ස්ත්‍රිය ඔන්න මෙහෙමයි කියන්නේ ඒ ස්ත්‍රිය කියන පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ විසින් ඔය පැවසූ දේවල් මහා වීර ශ්‍රමණයන් වහන්සේ ඔය පැවසුවේ ඇත්තක්මයි අන්න වැඩි ඒකනේ අද කාන්තාවන්ට අමාරු එදා කාන්තාව අවබෝධ කළා අද ඉන්නේ මොකද්ද අපිට නින්දා කළා ස්ත්‍රී අයිතිවාසිකම් උල්ලංඝනය කළා පුරුෂ ආධිපත්‍ය ඕවනේ කියන්නේ මොලේ පාවිච්චි කරගන්නේ නැහෙනි නේද මෙන්න බලන්න පින්නතුනි මේකත් ගුණයක් පින්නතුනි ඔව්ද නැද්ද මොලේ තියනවා කියන එක ඔන්න බලන්න ඊට පස්සේ කියන ඒවා ඒ වුණා සමහර මිනිස්සු මේ ස්ත්‍රී සල්ට ඇලෙන්නේ මඩ වගුරක් දැක්කාම ඒකේ බැහැල ගිල නාකි හරක් වගේ කවුද මේ කියන්නේ අර ඕ විමලා කියන්නේ ඒ කියන්නේ ඒ කාලේ හිටපු මේ අර ස්ත්‍රිය කාටද කියන්නේ අන්න දැක්කනේ එතකොට ඒ ගණිකාව අඳුරගත්තේ නැද්ද මේ ඉන්න ඉදිරි ඉන්න උත්තමයා කොයි වගේ කෙනෙක්ද කියලා වචන දෙකෙන් අඳුනගත්තේ එයා දන්නවා මේ ලෝකේ මිනිස්සුන්ගේ හැටි කොයි විදිහේ අයද කියන එකක් දන්නවා ඒ අතර හම්බිච්ච අසාමාන්‍ය මනුස්ස රත්නයක් කවුද අඳුනගත්තේ වචන දෙකෙන් අන්න විමල අඳුනගත්තා ඒතර බාණ්ඩ අද මේ මම අර මුලින් ටික හොඳට කියාගෙන ගිය මුගලම් මහරහතන් වහන්සේ කියන ටික දැන් සමහර පිට රටවල් වල ওই වගේ මුගලම් මහරහතන් වහන්සේ කියනෝනේ දැන් ස්ත්‍රී මෙහිමයි මෙහිමයි කියලා විස්තරයක් කියනෝනේ ওই ටික සුද්ධියන්ට කියන්නේ ඇයි ඒ කියපු ගමන් සුද්ධියෝ ටික කල්පනා කරන්නේ කාන්තාවන්ට මෙහිම කළා ඇයි පිරිමියයි නැද්ද වාදිට එනවා කියන දේ ඔළුවට ගන්නෑ අපිත් ඒ වගේ වෙන්න හොඳ නැහැ විමලා ගත්ත ඔළුවට ඒක ඒ ස්ත්‍රිය ඔන්න බාණ්ඩ ඊට පස්සේ කියනවා මුගලම් මහරහතන් වහන්සේ කවුරු හරි කෙනෙක් කහපාටින් හරි වෙන පාටකින් හරි මේ ආකාශය සායම් කරන්නට හිතුවොත් ඒ කෙනාට එක මහ වෙහෙසක් කියලා. මගේ හිතත් අන්නේ ආකාශය වගේ අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාධිවත්වයි තියෙන්නේ. මෝඩ ගැහණියේ මහා ගිනි ජාලාවකට පන්න පැලඟැටියෙක් වගේ මා සමග ගැටෙන්න ඇවිත් විපතටපත් වෙන්න ඉපා කියලා. මම ওই චුට්ටක් කිව්වේ. පින්නතුනි මේ මහා දිග විස්තරයක් ඒවයේ තියෙනවා. ඔබ කියවන්න මොකද තේර තේරි ගාතා ලොකුසානසේ පොත මුලින් පරිවර්තනය කරේ සංඝ ගුණ අඳුන ගන්න ඒ සංඝයයි දානෙට අරක්කු බෝතල් දෙකයි බ්‍රිස්ටල් පැකට් එකයි කුකුල් මස් කිලෝ 6යි ඉල්ලපු කෙනාව ගලපන් දෙන්න එපා ඒකෙන් අඳුන ගන්නේ භික්ෂුව මේ ලෝකේ ඉන්න භික්ෂුන් වහන්සේලා සිල් රකින්න ගුණවන්ත භික්ෂුණීන් වහන්සේලා ඉන්න ඉතාම පිරිසිදු ධර්මයට ආසාව ගුණවන්තව ගමනක් යන අන්න පින්වතුනි සංඝයා අඳුන ගන්න හිතා ගන්න බෑ කරුණාවමයි තව විස්තර ගොඩක් මං අරන් ආවා කියා දෙන්න ඒ මේ ලංකාවේ විච්ච සමහර රහතන් වහන්සේලාගේ විස්තර මට කියන්න වෙලාවක් නෑ ඒ ටික අපි හවස ධර්ම දේශනාවෙන් පස්සේ අවස්ථාව ලැබෙන විදිහට මගෙන් අහන්න මම කියා දෙන්න පින්නොතිනි දැන් කෙටියෙන් අඳුර ගන්න මම ওই රහතන් වහන්සේලගේ චරිත කීපයක් ඔබට මං හඳුන්වා දුන්නේ. එහෙනම් ඔබ අඳුන ගන්න දැන් සුපටිපන්නයි කියන්නේ සංඝයා. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝ. කාගේ ශ්‍රාවක සංඝයාද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. හරි සරලයි. ඒ කිවි රාග ద్వේස මොහ නැති කරන මගට පිළිපන්නා කියලා ඔන්න මෙනෙහි කරන්න. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝ. ඊට පස්සේ උජිපටිපන්නෝ භගවතු ශාවක සංඝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. උජුපටිපන්නයි කියලා කියන්නේ ඒ දර්ශනීය පිරිසිදුයි. ඒ දර්ශනීය තුලින් දකින මෙයයි කුසල් මෙයයි අකුසල්. හිත බෙදන්නේ උච්චරකට. හිතින් අකුසලී බැහැර කරන අකුසලී අඳුනගෙන කුසලී පවත්වනවා මේ ආදී මාර්ගයක් වඩනවා එන ලෝකයේ තෝරන්නේ කුසල් සහ අකුසල් සිහියේ පිහිටලා ඒක තමයි මේ මුනිවරයාගේ දර්ශනේ දකින්න විදිය ලෝකේ ඒක සම්මා දිට්ඨියයි එහෙනම් මේ වඩන්නේ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් යුක්ත මාර්ගය ඒ මගේ ඍජුව ගමන් කරන පිස නිසා උජුපටි
සම්පන්නයි. ජීවිතේ කය වචනේ හිත පිරිසිදු වෙනවා. කායික ක්‍රියා නිවැරදි, වචන නිවැරදි, සිත නිවැරදි මගක පිහිටලා. උජ්ජපටිපන්නයි. ඥායපටිපන්නයි කියලා කියන්නේ අපි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනි කියන අදහසින් අන්න පිළිපන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පිළිපන්න නිසා මහා ප්‍රඥාවෙන් යුක්ත පිරිසක් ඥායපටි පන්න. ඒ අවබෝධ ඥාය කියන්නේ අවබෝධ කරගන්න කියලා ආපු පිරිසක්. සාමීචිපටිපන්නයි කියලා කියන්නේ මොකක්ද? ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අහල කරලා අවබෝධ කරගෙන මොකද කරන්නේ? අන්නයටත් කියා දෙනවා. හැබැයි ඉතින් ආනන්ද මහරහතන් වහන්සේ තරි ලස්සන කතාවක් කියන උකට මොකක්ද? මෙහිම ලස්සන කතාවක්. යම් කෙනෙක් මේ ධර්මය දන්නේ නැත්තම් එයා හරියට කාලා බීලා ඇඟ මහත් වෙච්ච මස් ගොඩක් විතරයි කියනවා. විශාල සත්තු ඉන්නේ ඇඟ මස් තියෙන ඒ වගේ කියනවා. මොනවද දන්නේ නැත්තම්ද? ධර්මඥානයක් නැත්තම්. ඊට පස්සේ කියනවා මෙහි මෙහිකුත් මොකද ඊළඟ එක ඔන්න ඒ කතාව කියලා ඊට පස්සේ කියනවා යම් කෙනෙක් තමන්ගේ බහුශ්‍රතකම මුල් කරගෙන ඒ බහුශ්‍රතකමින් දන්නා බවින් කෙනෙකු යටපත් කරන්න හදනවා නම් ඒක හරියට අන්ධෙක් පහනක් අතේ තියන් ඉන්නා වගේ වැඩක් කිව්වා. ඒ කිවි දැන් ඒ අන්ධ කෙනාට පහන් ආලෝකෙන් වැඩක් තියෙනවද? නෑ. ඒ වගේ කිව්වා. ලස්සන කතාවක් කියනෝනි. බහුශ්‍රත වෙන්නත් ඕනි. ඒ බහුශ්‍රත බවෙන් ඇති කරගන්න දහම් දැනුම අනිත් අයට කියා දීම පිණිසම නෙවි. මොනවටද? තමන්ගේ අර්ථයට යොදව ගන්න කියන. අන්ධෙක් වගේ වෙන්නේ නැතුව කියන. අන්තිමට මෙහෙම කියනවා ඒ ආනන්ද මහරහතන් වහන්සේ, ඔය කිසි කෙනෙක් මාව බලන්ට ආපු පිරිසව ඔය භික්ෂු උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන් වළක්වන්න එපා කියලා. ඔය පිරිස මාව හම්බෙන්න ඇවිල්ලා තියෙන ධර්මය හඬ කැමැත්තින්මයි. ඔය පිරිස කවදාවත් වළක්වන්න එපා කියලා. යහපත් දෙයකට ආවේ කියන්නේ කවුද කියන්නේ? ආනන්ද සර්ණාසි. මාගේ ශාස්තුන් වහන්සේ වැඩි ඉන්න කාලෙත් ඔය උපාසක උපාසිකාවන් වැළැක්වේ නෑ කියලා. බණ හඬවහම. කරුණාව. සාමීචි පටිපන්නයි. කොහොමද? සාමීචි පටිපන්නයි. මේ ධර්මයේ දැනගෙන අන් අයට කියා දුන්න අනුකම්පාවයි. ඉතින් ආනන්ද සාරණස් කියනවා දැන් ඉස්සර සාරිපුත්ත මොග්ගලණ වහන්සේ හිටියා මහා සත්පුරුෂ මං ඇසුරු කරේ සාරිපුත්තයන් වහන්සේ. මට දිසා වැටහුන්නේ නැහැ උන්වහන්සේ අප මේ පිරිනුවම් පෑවා කිව්වා. ඒතකොට රහත් වෙලා නැණේ ආනන්ද සාරණස්. භාග්‍යතුන් වහන්සේත් පිරිනුවම් පෑවා. වැස්සට හවුවෙච්ච කුරුල්ලෙක් කැදැල්ලට පියාඹල ඇවිල්ලා හුදකලා ඉන්න වගේ දැන් මං තනියෙන් ඉන්නවා කියලා මට ගැළපෙන අය දැන් නැහැ කියලා. දැන් ඉන්න අලුත් මිත්‍රය මට හරියන්නේ නැහැ කියනවා. කායානුපස්සනාව තමයි මට මිත්‍රය කියලා. හරි ලස්සනයි නේ ජීවිතේ. සාමිචි පරිපන්න. ඊට පස්සේ යදිදං චත්තාරි පුරිස යුගානි පුද්ගල වශයෙන් යුගල වශයෙන් හතරක් ඉන්නවා. පුද්ගල වශයෙන් 8 දිනයි. දැන් එතන නිකන් සරලව තේරුම් ගන්න. දැන් අලුතින් ආපු අයත් ඉන්න පුළුවන්. ඒකින් අදහස් කරන්නේ ධර්මයේ අවබෝධ කරන ඇස කනනාහි ස්වභාවය අවබෝධ කරනවනේ. දුක දුක හටගන්නේ ආසයි එහෙම අවබෝධ කරනවනේ. ඒතරේ එහෙම අවබෝධ කරගෙන යද්දී සෝතාපන්න මාර්ගයේ ගමන කියන්නේ කියන්නේ සෝතාපන්න නේ සෝතාපන්න වෙන්න යන කෙනෙක්. ඊට පස්සේ ඉන්නවා සෝතාපන්න වෙච්ච කෙනා. එතන දෙන්න. ඒතරේ එතන جوړුවක් ඉන්න දෙන්නෙක්. ඊට පස්සේ ඉන්නවා සකදාගාමි කියන්නේ රාග ද්වේෂ තුනී තාම මෝහි තියෙනවා. රාග ද්වේෂත් තුනියට තියෙන්නේ. ඒක සකදා දැන් සෝතාපන්න වෙච්ච කෙනා මොකද කරන්නේ? සකදාගාමි මාර්ගය ගමන් කරනවා. එතන ඉන්න එක්කෙනෙක් ඒ තුනේ සකදාගාමි කෙනා. දැන් එතන ජෝඩු වශයෙන් ගත්තොත් දෙන්නයි, තනි තනි වශයෙන් ගත්තොත් හතර දෙනයි. ඊට පස්සේ ඉන්නවා රාග ද්වේෂ නැති කරපු කෙනාට කියනවා අනාගාමි. දැන් සකදාගාමි කෙනෙක් තමයි රාග ද්වේෂ නැති වෙන මගේ ගමන් කරන කෙනා. ඒ කියන්නේ අනාගාමි මගේ ගමන් කරන අනාගාමි. ඊට පස්සේ රාග ද්වේෂ මොහු නැත්තටම නැති කරපු කෙනාට කියනවා රහතන් වහන්සේ. ඒතර අරහත් මාර්ගී ගමන් කරනවා අනාගාමි කෙනා. ඊට පස්සේ රහතන් වහන්සේ. දැන් ඔය පිරිස අර යුගල යුගල වශයෙන් ගත්ත සෝතාපන් මාර්ගී සෝතාපන්, සකදාගාම මාර්ගී සකදාගාම, අනාගාම මාර්ගී අනාගාම, අරිහත් මාර්ගී. එහෙම කියලා ගත්තොත් මොකද වෙන්නේ? යුගල වශයෙන් හතර. තනි තනියෙන් ගත්තොත් පුද්ගලයෝ 8 දින. මේ පිරිස අයිති කියන කාටද? සංඝයාට. ඊට පස්සේ කියා දෙනවා මොකක්ද? ආහුනීයයි. ආහුනීය කියලා කියන්නේ පින්නතුනි ඒ තමයි. දැන් අපි හිතමුකෝ මෙහෙම
ආහුනීයයි කියලා කියන්නේ දැන් ආහුන කියලා කියන මේ සිව්පස්සයට දැන් සිව්පස්සයෙන් පූජා ලබන්න කවුද සුදුසු පිරිසක් මේ ලෝකෙ වෙන්නේ මහා පින් ඇති කරලා දෙන සංඝයා කියන කවුද සංඝයා දැන් ගෙදරකට යාළු මිත්‍රයෝ පැමිණුණොත් අපි සලකනවානේ ඒතර ඒ වගේ සංඝයාට යාළු මිත්‍රයන්ට නොදී හරි සංඝයාට දෙන්න සුදුසුයි කියන. ඒ අර්ථින් කියන මොකද්ද? පාහු නෙයයි කියන. ඊට පස්සේ ආහුනීයෝ පාහුනීයෝ ඊට පස්සේ දක්ෂිනීයෝ දක්ෂිනාව කියලා කියන්නේ පින්නතුණි පර්ලව සැපත කැමැතිව මිය ගිය අයට පින් දීම ආර්ථය කියන මේ මුල් කරගෙන දක්ෂිනාවට අංජලි කරණීය කියලා කියන අත්පය එකතු කරලා වඳින්න හොඳයි. ඒ වගේම තමයි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං දැන් රජ්ජුරුවන්ට තියෙනවා නම් හැල්කෙතක් හරි යවකෙතක් හරි ඒතකොට ඒ එතනනේ මොනවද හැදෙන්නේ හොඳ වී හැදෙන්නේ යව හැදෙන්නේ රජ්ජුරුවන්ට අස්වැන්න ලැබෙන තැන දෙවියන්ට මිනිසුන්ට මහා පින්කෙත මොකක්ද සංගය මොකක්ද සංගය ඉතින් ඔබ කල්පනා කරන්නට ඕනි මම මේ කාල සීමාව තුළ ඔබට කියා දුන්නේ මොකක්ද සංගුණ වඩන කෙනෙක් කැමති විය යුත්තේ ඊට පස්සේ මේ යුගයේදී අපි සමහර දකින් අහන දේන් හිත වෙන් කළා සංගයා කියලා සංගය අඳුනගන්න ක්‍රමයේ පිළිබඳව ඒ කරගෙන ඒ පිරිසිදු සංගයා ගැන සිත පිහිටවගෙන තමන්ගේ සිතක් පුරුදු කිරීම ගැන ඉතින් ඔබ හැම දිනාටම මේ ශ්‍රවණය කළ උතුම් දහම් කරුණු උතුම් චතුරාර්ය සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදුකම්